අයිබුවන් ඔබ සියලුම දෙනාට පැරණි විෂය නිර්දේශය යටතේ සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂයෙහි අපි අද පස්වෙනි පාඩම ඉතාම ඉක්මනින් සාකච්ඡා කරන්න මේ සූදානම් වෙන්නේ තියරි විදිහට නැත්නම් සිද්ධාන්ත විදිහට අපේ පාඩම හඳුනාගන්නේ මහජන සම්බන්ධතාවය කියන නමින් මහජන සම්බන්ධතාව කියන විෂය ලෝකේ වර්තමානයේ වෙනකොට නම් වෙනත් විෂයක් විදිහටත් ගොඩනැගිලා තියෙනවා එකෙන වෙනම විශයක් විදිහට මහජන සම්බන්ධතාව අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි මෙහි sannivedana අර්ථයක් තියෙනවා. sannivedana විශේෂයට අදාළ වෙන sannivedana අර්ථයක් මේකේ තියෙනවා. ඒ නිසා ඒ sannivedana අර්ථයෙන් අපි ගත්තත් මහජන සම්බන්ධතාව විශේෂ මේකෙදී තාම වැදගත් කාරණයක් නිසා අපි sannivedanaමය කොටස මෙහි සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. විෂය නිර්දේශයට අනුව මහජන සම්බන්ධතාවයේ මුලින්ම අපි කරන්නේ මොකද්ද මහජන සම්බන්ධතාවය කියන්නේ කියන එක හඳුනා ගන්න ඕනේ. महाजन संबंधावेदी महाजनया कौद केन कारणेदी सामान्य अर्थेन पोदु महाजनया केन केना अपि महाजनया विधियट गन्ने नेह සාමාන්‍යයෙන් පොදු මහජනයටනේ අපි මහජනයා කියලා කියන්නේ මිනිස්සු ගොඩාක්නේ නේ ලංකාව ගත්තොත් රටේ ඉන්න සියලු දෙනා මහජනයා නමුත් මහජන සම්බන්ධතා විශේෂයේදී එක පුද්ගලයෙක් මහජනයා වෙන්න පුළුවන් දෙන්නෙක් මහජනයා වෙන්න පුළුවන් තුන්දෙනෙක් මහජනයා වෙන්න පුළුවන් හැබැයි අපි පාවිච්චි කරන්නේ බහුවචන අර්ථයෙන් දැන් උදාහරණයක් විදිහට තනිපුද්ගල පන්තියක් කරන ගුරුවරයෙකුට ඒ දරුවා මහජනයා. ඒ දරුවාට ඒ ගුරුවරයා මහජනයා. ඒ කියන්නේ යම් සබදතාවක් පැවැත්විය යුතු කණ්ඩායමකට නැත්නම් සමූහයකට නැත්නම් සංවිධානයකට ඊට පරිබාහිර කවුරුන් හෝ කෙනෙක් සම්බන්ධ වෙනවා නම් එයා අපි මහජනයා විදිහට හඳුනා ගන්නවා. ලෝකේ තියෙන ඕනෑම සංවිධානයකට පවුලෙන් පටන් ගත්තාම එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ මහා දැවැන්ත සංවිධානයක් ගත්තත් ඒ හැම සංවිධානයකටම මහජනයා ඉන්නවා. ඒ හැම සංවිධානයකටම මහජනයා අයිති. ඒ හැම සංවිධානයකම මහජන කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා මේ මහජන කණ්ඩායම මහජනයා කියන්නේ කවුද කියන එක අපි මේකෙදි මුලින්ම තේරුම් ගන්න ඕනේ. මේ මහජනයා ප්‍රධාන වශයෙන් දරුවනේ ඕනෑම සංවිධානයක අභ්‍යන්තරික සහ බාහිර කියන අංශ දෙකෙන් ඉන්නවා. අපි හිතමු අපි කෘෂිකර්ම අමාත්‍යාංශය ගමුකෝ. එතකොට කෘෂිකර්ම අමාත්‍යාංශයට අභ්‍යන්තර මහජනයා වෙන්නේ කවුද? ඒ අමාත්‍යාංශයේ වැඩ කරන සේවක කාර්කාදීන් සියලුම දෙනා. එතකොට බාහිර මහජනයා වෙන්නේ කවුද? මේ අමාත්‍යාංශයෙන් වැඩ ගන්න ඉන්න වැඩක් කරගන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ගොවි මහත්තුරු හෝ ගොවි නියාමකවරු එහෙමත් නැත්නම් මේ අදාළ බාහිර පාර්ශවයන් ඒ කියන්නේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවය නොකරන ඊට පරිබාහිර ඕනෑම කෙනෙක් මේ ආයතනයෙන් යම් සේවයක් ගන්න බලාගෙන ඉන්නවා නම් ඔවුන් බාහිර මහජනයා. ඒ නිසා මහජනයා අපි බාහිර සහ අභ්‍යන්තර කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ හඳුනා ගන්නවා. දැන් මහජන සංවිධානයකට නැත්නම් මහජන කණ්ඩායමකට තවත් සංවිධානයකට අයිති මහජන කණ්ඩායමකට වඩා වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ ලදරු පාසලක මහජන කොටසයි පාසලක මහජන කොටසයි වෙනස් වෙන්න පුළුවන්. පන්සලක මහජන කොටසයි පල්ලියක මහජන කොටසයි වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එක් සංවිධානයකට අයිති මහජන කණ්ඩායම තවත් සංවිධානයකට වඩා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙමත් වෙන්න පුළුවන්. එක පුද්ගලයෙකුට ආයතන කිහිපයක නැත්නම් සංවිධාන කිහිපයක මහජනයා බවට පත් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔබ මගේ පන්තියට එනවා නම් මගේ පන්තියේත් ඔබ මහජනයා, ඔබ පාසලට යනවා නම් ඔබේ පාසලෙත් ඔබ මහජනයා. ඒ නිසා මේ මහජනයා කියන්නේ කවුද? මහජනයා අභ්‍යන්තර සහ බාහිර වශයෙන් බෙදෙන්නේ කොහොමද? මහජනයාට අයිති වෙන්නේ කවුද කියන කාරණා සරලව මතක තියාගන්න. මේකදී අපි ප්‍රධාන වශයෙන්ම මේ වාණිජ සංවිධානයක මහජන කණ්ඩායම වර්ග කරනවා. මෙය ඔබට කෙටි ප්‍රශ්නවලටත් එන්න පුළුවන් නිසා වාණිජ කණ්ඩායමක මහජන කණ්ඩායම් කොහොමද අපි වර්ග කරන්නේ කියලා බලමු. ඇයි මේ වාණිජ කණ්ඩායමක විතරක් මෙහෙම වර්ග කරන්නේ? ඇත්තටම ලෝකයේ මහජන සම්බන්ධතාව කියන විෂය ප්‍රායෝගිකව විෂානුබද්ධව මේ අත්‍යවශ්‍ය කාරණයක් විදිහට සලකලා ක්‍රියාත්මක කරන්න පටන් ගන්න මුලින්ම වාණිජ ආයතන. ඔවුන්ගේ පාරිභෝගිකයන් තමන්ට ලං කර ගැනීමේ අරමුණින්. එතකොට පළවෙනි කොටස තමයි ප්‍රජාව. ඕනම වාණිජ සංවිධානයකට ප්‍රජාව සමස්ත ප්‍රජාවම තමන්ගේ පාරිභෝගිකයන් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් මහජනයාට අයිති.
ඊළඟට සේවක පිරිස ඒ කියන්නේ අභ්‍යන්තරික මහජනයා ඒ ආයතනයේ සේවය කරන දැන් බැංකුවක් ගත්තොත් බැංකුවේ සේවය කරන සේවක පිරිස ඊළඟට සේවා සහ ද්‍රව්‍ය සපයන්නෝ දැන් උදාහරණයක් විදිහට ලීබඩු සාප්පුවකට ප්‍රවාහන සේවා සපයන අය ඉන්නවා ඊළඟට ලීගෙන දෙන අය ඉන්නවා ඒ ද්‍රව්‍ය සපයන අය ඊළඟට ඔය අනමුරිච්චි වගේ ඒවා දෙන අය ඉන්නවා ඊළඟට ආයෝජකයෝ ආයෝජකයෝ කියන්නේ සාමාන්‍යයෙන් බාහිරින් මේ ආයතනයට මුදල් යොදවන එහෙමත් නැත්නම් මූල්‍ය ආයතනත් ආයෝජක විදිහට අපි ගන්නවා බැංකු මුදල් මේ සහ මූල්‍ය සමාගම් වගේ ආයතන ඕන අය දෙනවා ඕන යම් යම් ආධාර දෙනවා ඕන යම් යම් සුභ සාධන කටයුතු සඳහා මුදල් දෙනවා ඒ සියල්ලම මේ ආයෝජක විදිහට අපිට සලකන්න පුළුවන් ඊළඟට බෙදා හරින්නෝ දැන් නිෂ්පාදනය කරන දේ උදාහරණයක් විදිහට අපි සබන් වර්ගයක් නිර්මාණය කළොත් සන්ලයිට් හරි එහෙම නැත්නම් ලයිෆ් බෝය හරි මොනවා හරි කියන්නකෝ ඒ සබන් වර්ගයේ බෙදා හරින අයත් ඒ ආයතනයේ මහජනයාට අයිති. ඊළඟට පාරිභෝගිකයෝ සහ පරිශීලකයෝ. පාරිභෝගිකයෝ කියලා කියන්නේ භාවිත කරන අය පරිශීලකයෝ කියන්නේ භාවිත කරන අය මේ දෙකේ වෙනසක් තියෙනවා. පාරිභෝගිකයෝ අපි භෞතිකමය දේවල් පරිභෝජනය කරන්නේ පරිශීලකයෝ බොහෝ විට ඔය පොත්පත් වගේ නේද නිර්මාණ වගේ දේවල් පරිශීලනය කරන අය. ඊළඟට උපදේශකයෝ ඒ කියන්නේ බාහිර හෝ අභ්‍යන්තර උපදේශකයෝ ආයතනයේ දියුණුවට උපදෙස් දෙන වෘත්තීමේ වශයෙන් වැටුපක් ලැබමින් ඉන්න වෘත්තීය උපදේශකයෝ ඉන්නත් පුළුවන් ඊට අමතරව ඔය මගදී හම්බුනාම උපදෙස් දෙන යාළුවෙක් වගේ කෙනෙක් මේ යටතට එන්නත් පුළුවන් ඒ අනුව දරුවනේ මම ආයෙත් කියන්නම් වාණිජ සංවිධානයක මහජන කණ්ඩායම් ප්‍රධාන වශයෙන් අපි ප්‍රජාව සේවක පිරිස සේවා සහ ද්‍රව්‍ය සපයන්නෝ ආයෝජකයෝ බෙදා හරින්නෝ පාරිභෝගිකයෝ සහ පරිශීලකයෝ සහ උපදේශකයෝ විදියට හඳුනා ගන්නවා මේ කොටස් පිළිබඳව දල සරල අදහසක් ඔබට තිබුණම ඇති ඊළඟට අපි යනවා මහජන සම්බන්ධතාවයේ අවශ්‍යතාව සහ එහි ස්වභාවය හඳුනා ගන්න ඇත්තටම මහජන සම්බන්ධතාවයේ අපිට හිතෙන්නේ මේ වාණිජ වෙළඳායතන වලට විතරක් ඕනේ කියලානේ නෑ අපේ රටේ ක්‍රියාත්මක ලෝකයේ ක්‍රියාත්මක සමාජ සුබසාධන ආයතන වෙච්ච රජයේ ආයතන වලට පවා මහජන සම්බන්ධතාවය ඕනේ. එතකොට මහජන සම්බන්ධතාවයේ අවශ්‍යතාවය ස්වභාවය මේ දෙකම අපි තේරුම් ගන්නකොට වාණිජ හෝ වාණිජ නොවන කෙබඳු සංවිධානයකවත් මේ අවශ්‍යතාවය තියෙන්න පුළුවන් පන්සලකට ඕනේද ඕනේ ගෙදරකට අපිට මහජන සම්බන්ධතාව ඕනේ දුන්නේ ඒ නිසානේ අපි ගෙදර ඉන්න ප්‍රමාණයට වැඩිය පුටු තියාගෙන ඉන්නේ නේද ගෙදර ඉන්න ප්‍රමාණයට වැඩිය පිඟං කෝප්ප තියාගෙන ඉන්නේ කවුරු හරි ආවොත් ඒගොල්ලන්ට සංග්‍රහ කරන්න නේද ඇඳක් වෙනම තියාගෙන ඉන්නේ කවුරු හරි අදිස්ස ආවොත් ඒගොල්ලන්ට නිදා ගන්න දෙන්න එතකොට මහජන සම්බන්ධතාවයේ ගෙදරකටත් ඕනේ ඊළඟට වාණිජ ආයතන වලට කොහොමත් ඕනේ මොකද පාරිභෝගිකයෝ ආවෙ නැත්නම් වාණිජ ආයතන වලට ලාභ ලබන්න බෑනේ තමන්ගේ භාණ්ඩ හෝ සේවා අලෙවි කරන්න බෑ ඒ නිසා මහජන සම්බන්ධතාව වාණිජ ආයතන වලට කොහොමත් ඕනේ ඊළඟට ගෘහයකට ගෙදරකට ආගමික මධ්‍යස්ථානයකට පන්සලකට පල්ලියකට කෝවිලකට වගේ දැන් හිතන්නකො පන්සලකට දානගෙන ඉච්චේ නැත්නම් මිනිස්සු පන්සලේ දායකයෝ තමන්ගේ උදව්පදව් කළේ නැත්නම් පන්සලට පැවැත්මක් නැහැනේ පාසලකට දරුවෝ ගියවෙ නැත්නම් ගෙවල් වලින් ගුරුවරු ගියේ නැත්නම් පාසලක් පවත්වාගෙන යන්න බැහැනේ ආරෝග්‍ය ශාලාවකට ලෙඩ්ඩු ආවෙ නැත්නම් බෙහෙත් ගන්න ආරෝග්‍ය ශාලාව වැහෙනවනේ ඒ නිසා මහජන සම්බන්ධතාව ගෘහයකට ආගමික මධ්‍යස්ථානයකට පාසලකට ආරෝග්‍ය ශාලාවකට වාණිජ ආයතනයකට කුමන ස්වභාවයේ ආයතනයකට උනත් අත්‍යවශ්‍යයි ඒක මතක තියාගන්න දරුවනේ ඊළඟට මහජන සම්බන්ධතාවයේ අවශ්‍යතාවය අපිට හිතෙන්නේ මේ වාණිජ අවශ්‍යතාවයක්ම කියලානේ මුලින්ම හිතෙන්නේ නේ නමුත් ඒ වාණිජ අවශ්‍යතාවයට එහා ගියපු අවශ්‍යතාව තියෙනවා දැන් අපිට සමාජය තුළ පවුලක් විදිහට රැඳෙන්න ඕනේ නම් අපේ පවුලට සමාජය තුළ රැඳෙන්න ඕනේ නම් සමාජය තුළ ගමේ ඉන්න ඕනේ නම් අපේ වචනින් කිව්වොත් ගමේ ඉන්න ඕනේ නම් අපි ගමේ අනිත් අයට සලකන්න එපැයි අනිත් අයට හොඳින් ආචාර සමාචාර කරන්න එපැයි ඒ කියන්නේ මහජන සම්බන්ධතාව නැත්තම් පවුලක් විදිහට අපිට ගමේ ඉන්නත් බැහැනේ. ඒ නිසා මේක මේ වාණිජ අවශ්‍යතා මතම පැවතෙන දෙයක් නෙවෙයි. ඊළඟට අපේ දරුවනේ මහජන සම්බන්ධතාවයේදී අපි මිශ්‍ර දෙකක් හඳුනා ගන්නවා. ඇත්තටම මේ මිශ්‍ර දෙකක් කියලා කිව්වට එකම මිශ්‍රයක් තමයි මේ තියෙන්නේ. මේක තමයි මේ මහජන සම්බන්ධතාව ඇතිවන පියවර ගණන පියවර 8කින් මේක අපිට දක්වලා තියෙනවා මිශ්‍ර දෙකක් විදිහට. එයට දෙ පළවෙනි මිශ්‍රය අලෙවි කරන මිශ්‍රය. අලෙවි කරන මිශ්‍රය කියන්නේ ඇත්තට මේක වාණිජ පරමාර්ථයෙන් තමයි ඇත්තටම මේ මිශ්‍ර දෙක අපි හඳුනාගෙන තියෙන්නේ. අලෙවි කරන මිශ්‍රයේදී මුලින්ම අපි කරන්නේ නිෂ්පාදනය කරනවා භාණ්ඩයක්. අපි හිතමු සබන් කැටයක් කියලා
සභංගටයක් නිෂ්පාදනය කරනවා එන නිෂ්පාදිතය අංක 1 අලවිකරණ මිශ්‍රයේ පළවෙනි කාරණේ තමයි නිෂ්පාදනය දෙවෙනි කාරණේ තමයි ඒ නිෂ්පාදනය කරපු දේ අපි විකුණන්න හරි මොනවා හරි කරන්න මිලක් නියම කරන්න ඕනේ ඒ නිසා මිල නියම කිරීම එක නිෂ්පාදනය දෙක මිල නියම කිරීම තුන්වෙනියට අපි මිල නියම කරලා මේවා කඩවල වලට බෙදා හරින්න ඕනේ ඇයි කඩවල වලට බෙදා හරින්නේ මිනිස්සුන්ට ගන්න එපේ එතකොට අපි සබංකට හදලා ගෙදර තියාගෙන හිටියට මිනිස්සුන්ට ගන්න බැහැ නේ නිසා මේ සබංකට බෙදා හරින්න ඕනේ එතකොට නිෂ්පාදිතය ඊළඟට මිල ඊළඟට බෙදා හැරීම ඊළඟට තමයි අපි ප්‍රවර්ධනය කරන්න ඕනේ ප්‍රවර්ධනය කරනවා කියලා කියන්නේ ඒ පිළිබඳ යම් ප්‍රචාරණ කටයුතු කරලා නේද ජනතාවට මේ පිළිබඳව යම් මේ දැනුවත් කිරීමක් කරන එකනේ අපි හිතමු මෙහෙම මම භාණ්ඩය නිෂ්පාදනය කරලා මේ අපේ ගෙදරේ ටික තියාගෙන ඇඩ් දානවා ඇඩ් දාලා හොඳ සබන් වර්ගයක් කියලා ඇඩ් දානවා ඇඩ් දාලා ටික කාලයක් ගිහින් තමයි කඩවල වලට බඩු ටික ගිහින් දාන්නේ කියන්නේ බෙදා හරින්නේ දැන් මොකද වෙන්නේ දැන් ටීවී එකේ ඇඩ් එක බලලා මිනිස්සු කඩේට ගිහින් ඉල්ලනවා සබන් නේද අපි හිතමුකෝ නිලන්ත සබන් කියලා ඒතර දැන් නිලන්ත සබන් ඉල්ලනවා ඉල්ලුවට වැඩක් තියෙනවද ඇයි මම බෙදා හැරලා නැහෙනේ නේද එතකොට මම බෙදා හරින්න කලින් ප්‍රවර්ධනය කළොත් වැඩක් නැහැ එනම් මම මොකද්ද කරන්න ඕනේ ප්‍රවර්ධනය කරන්න කලින් බෙදා හරින්න ඕනේ කඩවල වලට එහෙනම් නිෂ්පාදිතය මිල බෙදා හැරීම සහ ප්‍රවර්ධනය ඊළඟට අපි දෙවෙනි මිශ්‍රයට යනවා ඒ කියන්නේ ප්‍රවර්ධන මිශ්‍රය ඒ කියන්නේ කොහොමද අපි ප්‍රවර්ධනය කරන්නේ අංක 1 අපි ප්‍රචාරණයක් දෙනවා කොහොමද ප්‍රචාරණයක් දෙන්නේ එක්ක වෙළඳන්වීමක් දාලා එහෙම නැත්නම් පත්තරේ පෝස්ටර් ගහලා වෙන්න පුළුවන් අත්පත්‍රිකා බෙදලා වෙන්න පුළුවන් ඔය නොමිලේ දැන් ඔය මැගි නූඩල්ස් එහෙම නොමිලේ දෙන්නේ ගියපුවාම ඔය උත්සව වලට එහෙමනේ ඒ වගේ ප්‍රචාරණ විවිධ උපක්‍රම පාවිච්චි කරලා ප්‍රචාරණයක් දෙනවා ප්‍රචාරණය දුන්නාම සමාජය තුළ ඒ භාණ්ඩය හෝ සේවාව ගැන මොකක්ද ඇති වෙන්නේ ප්‍රසිද්ධියක් ඇති වෙනවා ප්‍රසිද්ධියක් ඇති වෙනවා කියලා කියන්නේ මිනිස්සු අතර මේ භාණ්ඩය මේ සබන් වර්ගය හෝ මේ කෑම වර්ගය ගැන යම් මේ දැක්මක් දැනීමක් ඇති වෙනවා ප්‍රසිද්ධියක් ඇති වෙනවා අන්න හොඳම වෙලාව අර බහන්න විකුණන්න කාටද අර පුද්ගලයින්ද දැන් අපි නිෂ්පාදනය කරලා මිලක් නියම කරලා බෙදා හැරලා ප්‍රචාරණයක් කරලා ප්‍රසිද්ධියකුත් ලැබිලා තියෙන වෙලාවේ කඩවල් වල මුදලාලිට කියන්න පුළුවන් මෙන්න තියෙන අලුත්ම සබන් වර්ගයක් ගන්න නිලන්ත සබක් කියලා ගන්න පුළුවන් එතකොට ඔන්න සබන් ගන්නවා ඊළඟට මහජන සම්බන්ධතාවය ඒ කියන්නේ අවසාන අදියර ඔන්න බලන්නකෝ දැන් බහණ්ඩය නිෂ්පාදනය කරනවා x කියන ආයතනය ඔවුන් නිෂ්පාදිතය මිල නියම කරලා බෙදා හැරලා ප්‍රචාරණය කරලා ප්‍රසිද්ධියක් ඇති වුණාම Y කියන පුද්ගලයා ඒ බහණ්ඩය මිලට ගන්නව දැන් කාය කා කා අතරද සම්බන්ධය ගොඩනැගිලා තියෙන්නේ අර X කියන ආයතනයත් Y කියන පුද්ගලයාත් අතර සබඳතාවක් ගොඩනැගෙනවා අන්න ඕකට අපි කියනවා මොකක් කියලාද මහජන සම්බන්ධතාවය කියලා කොටින්ම කිව්වොත් අපි සබංකටයක් හදලා ඒ හදන පුද්ගලයා නිමල් නම් ඒ සබංකටේ අන්තිමට මිලදී ගන්න පුද්ගලයා කමල් නම් ওই නිමල් සහ කමල් අතර තමයි මහජන සම්බන්ධතාවය ඇති වෙන්නේ. පැහැදිලිනේ. ඒ නිසා මහජන සම්බන්ධතාවයේදී අපි ওই මිශ්‍ර දෙක විශේෂයෙන් පැහැදිලි කරන්න මතක තියාගන්න ඕනේ. ඒ දෙක සවිස්තරව පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට අපි යනවා දරුවනි ඉක්මනින් මහජන සම්බන්ධතා නිර්වචන කියන එකට. මම මේකේදී ඒ තරම්ම ලොකු කාලයක් ගත කරන්නේ නැහැ මේකේ කාරණා කීපයක් විතරක් තියෙනවා නිර්වචන ඔබ කටපාඩම් කරගන්න වෙනවා මේ නිර්වචන තියෙන වල තියෙන ලක්ෂණ වෙන වෙනම අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ මහජන සම්බන්ධතාව දැන්වීම් කරණයෙන් වෙනස් වෙන බවත් සහ දැන්වීම් කරණය භාවිත කළත් නොකළත් හැම සංවිධානයකටම මහජන සම්බන්ධතාව අවශ්‍ය බවත් මතක තියාගන්න දැන්වීම් කරණය මහජන සම්බන්ධතාව ඇතිවෙන එක්තරා උපක්‍රමයක් දරුවනි දැන්වීම් දාපුවම වෙළඳ දැන්වීමක් දාපුවම මහජන සම්බන්ධතාව ඇති වෙන්න පුළුවන්නේ. හැබැයි වෙළඳ දැන්වීම් කියලා කියන්නේ මහජන සම්බන්ධතාව නෙවෙයි. වෙළඳ දැන්වීම් දැම්ම පළියට මහජන සම්බන්ධතාව ඇති වෙන්නේ නැහැ. එතකොට වෙළඳ දැන්වීම් භාවිත කළත් නොකළත් හැම කෙනෙකුටම මහජන සම්බන්ධතාව ඕනේ. දැන් ලංකාවේ නිෂ්පාදනය කරන හැම භාණ්ඩයකටම වෙළඳ දැන්වීම් දානවද රූපවාහිනිය ගුවන්විදුලිය? නැහෙනි. එතකොට ඒගොල්ලන්ට මහජන සම්බන්ධතාව ඕනේ නැද්ද? ඕනේ. නේද? මහජන සම්බන්ධතාව අලෙවිකරණයටත් වෙනස් වෙනවා. ඒ කියන්නේ විකිනීම කියන කාරණේ විකුණනවා විකුණනයින් පස්සේ බඩු ගන්නවා කවුරු හරි ඒ ගත්තයින් පස්සේ මහජන සම්බන්ධතාව ඇති වෙන එක හරි. හැබැයි අලෙවිකරණයට මහජන සම්බන්ධතාවය කියන දේ සමාන කරන්න බෑ. මේ දෙක දෙකක් නේද? හැබැයි අලෙවිකරණේ අංගයක් විදිහට අපිට මහජන සම්බන්ධතාව හඳුනා ගන්න පුළුවන්.
ඊළඟට දරුවනේ මහජන සම්බන්ධතාව අලෙවි ප්‍රවර්ධනයටත් වැඩිය වෙනස් වෙනවා. ඒ කියන්නේ අලෙවි කරණය කියන්නේ අලෙවි කරනවා කියන එක. අලෙවි ප්‍රවර්ධනය කියලා කියන්නේ ජනතාව තුළ පාරිභෝගිකය තුළ මේ පිළිබඳ යම් ප්‍රසිද්ධියක් ඇති කරනවා කියන එක. ඒකත් මහජන සම්බන්ධතාව නෙවෙයි. හැබැයි ඒකත් මහජන සම්බන්ධතාවයට අදාළ කාරණයක්. ඊළඟට මහජන සම්බන්ධතාව ප්‍රචාරණයක් නෙවෙයි. හැබැයි ප්‍රචාරණය නිසා මහජන සම්බන්ධතාව ඇති වෙන්න පුළුවන්. ඊළඟට මහජන සම්බන්ධතාව කියන්නේ ප්‍රසිද්ධියක් නෙවෙයි. එහෙනම් මහජන සම්බන්ධතාව නිසා ප්‍රසිද්ධිය ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔන්න අපිට තියෙන කාරණේ අපි කලින් කතා කළා මිශ්‍ර දෙකක්. මොකද අලෙවි කරන මිශ්‍රය සහ ප්‍රවර්ධන මිශ්‍රය. ඔය මිශ්‍ර දෙකේ තියෙන ලක්ෂණ එකින් එක අරන් බලපුවාම ඒ එක කොටසක් මහජන සම්බන්ධතාව නෙවෙයි. ඒ සමස්ත ක්‍රියාවලිය අවසානයේ තමයි මහජන සම්බන්ධතාව ඇති වෙන්නේ. ඒකයි මේ පැහැදිලි කරන්නේ. ඊළඟට විවිධ පර්යේෂකයෝ දරුවනේ මේ පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් කරනවා. දැන් සාමාන්‍යයෙන් ඕනම දෙයක නිර්වචනයක් ඉදිරිපත් කරන්නේ අපිට ඒ දේ හොඳින් පැහැදිලි කරගන්න ඕන නිසානේ. අපි සන්නිවේදන නිර්වචන වලින් කලේ සන්නිවේදනය කියන්නේ මොකක්ද කියන එක හඳුනගන්න එකනේ. එතකොට අපි සසංකල්ප නිර්වචනයෙන් කරේ සසංකල්පය කියන්නේ මොකක්ද කියන එක හඳුනගන්න එකනේ. මහජන සම්බන්ධතා නිර්වචනයෙන් අපි කරන්නේ මොකද්ද? මහජන සම්බන්ධතාව කියන්නේ මොකක්ද කියන එක හඳුනගන්න එක. හැබැයි ලෝකයේ මහජන සම්බන්ධතාව පිළිබඳ විවිධ නිර්වචන තියෙනවා. ඒ නිර්වචනවල බාහිර අකුරු වචන සහ ගැළපීම් වෙනස් වුණාට අන්තිම අර්ථය බලනකොට එකම අර්ථයක් තමයි තියෙන්නේ. එතකොට දරුවනේ අපි තේරුම් ගන්න ඕනේ ලෝකයේ මහජන සම්බන්ධතාව කොයි පළාතක කොයි පැත්තක කොයි රටක කොයි අපි ගත්තොත් එහෙම බටහිරද පෙරදිගද කියන කොයි කලාපයක මේක සිද්ධ වුණත් මහජන සම්බන්ධතාවේ අවසාන අර්ථය එකයි. ඒකට උදාහරණ දෙකක් ඔබලට දීලා තියෙනවා දරුවනේ. එකක් බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධ ආයතනයේ නිර්වචනය. ඒ බටහිර ආයතනයක්. ඊළඟ එක මහජන සම්බන්ධ ආයතනයේ ඉන්දියානු මහජන සම්බන්ධ ආයතනයේ පෙරදිග එකක්. එතකොට මේ පෙරදිග සහ බටහිර කියන මහජන සම්බන්ධ ආයතන දෙකෙන් ඉදිරිපත් කරපු නිර්වචන දෙක අවසානයේදී සමාන ලක්ෂණ දරනවා. බලන්නකෝ බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධ ආයතනය කියන්නේ මොකද්ද? මහජන සම්බන්ධතාවය යනු කිසියම් සංවිධානයක් සහ එයට අදාළ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය. ඒ කියන්නේ සංවිධානයේ ජනතාවයි අතර එකිනෙකා අතර අවබෝධය ස්ථාපිත කර පවත්වාගෙන යෑමට. ඒ කියන්නේ ස්ථාපිත කරනවා, අවබෝධය ඇති කරනවා සහය පවත්වාගෙන යනවා. ඒ සඳහා සිතාමතා සැලසුම් සහගතව ඉවසීමෙන් දරන ලබන ප්‍රයත්නයන්. ඒ කියන්නේ හිතලා සැලසුම් කරලා ප්ලෑන් කරලා කරන මොනවා හරි වැඩක් තියෙනවා නම් ඒක මහජන සම්බන්ධතාව කියලා කියනවා. මොකද ඉන්දියානු මහජන සම්බන්ධ ආයතනය කියන්නේ යම් සංවිධානයක් එයට අදාළ මහජනයා සමග අන්‍යෝන්‍ය අවබෝධය. දැන් එතකොට අර බ්‍රිතාන්‍ය නිර්වචනයේ තියෙන දේම තමයි තියෙන්නේ. කීර්ති නාමයේ ගොඩ නැංවීම පවත්වාගෙන යෑම ගනු ලබන සැලසුම් සාගත හා කල්පවත්නා සියලු ප්‍රයත්නයන් පැහැදිලි අපිට හරියටම ඉන්දියානු මහජන සම්බන්ධ ආයතනයේ නිර්වචනයත් බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධ ආයතනයේ නිර්වචනයත් කියන නිර්වචන දෙකම එක සමානයි. ඒ කියන්නේ බටහිර සහ පෙරදිග කියන මේ කලාප දෙකෙහිම මහජන සම්බන්ධතාවය අපි හඳුනගන්නේ එකම අදහසකින්. එතකොට මේ නිර්වචන වලින් අපිට පේනවා ප්‍රධාන කාර්යයන් තුනක් ඉස්මතු කරලා දක්වනවා. එකක් තමයි සංවිධානයකට අදාළ මහජන කණ්ඩායම් එක්ක පවත්වන සබඳතා මහජන සම්බන්ධතාවකදී අවශ්‍යයි කියන එක. දෙක තමයි ඒ සබඳතා, ඒ සබඳතා අවශ්‍යයි කියන එකක්. ඊළඟට ඒ හොඳ සබඳතා ඇති කරගන්න යොදා ගන්න ක්‍රමවිධි තියෙන්න ඕනේ මහජන සම්බන්ධතාවේදී. ඒක එක්ක තෑගි භෝග දෙන එකක් හරි, එහෙමත් නැත්නම් ඔවුන් අගෙයීමක් හරි, එහෙම නැත්නම් ඔවුන් සමග මිතුරු වීම, සතුටු වීම නේද? ඒ වගේ බෙදා දීම මොනවා හරි, ඒ වගේ ඕනම දෙයක් මොනවා හරි ක්‍රමයකට මහජන සම්බන්ධතාව ඇති කරගන්නවා. තුන්වෙනි එක තමයි සබඳතාවල ගුණාත්මක භාවය, එහෙමත් නැත්නම් తত্ত্বය. දැන් මේ කියන්නේ මොකද්ද? කල්පවත්නා කියලා කියන්නේ මේ. ඒ කියන්නේ මේ අද තිබුණා හෙට නෑ, එහෙම බෑ. මහජන සම්බන්ධතාව ඇති වෙන්න මේ ගුණාත්මකව ශක්තිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දිගු කාලයක් පවතින වෙන්න ඕනේ. ඒ අනුව අපිට මහජන සම්බන්ධතා නිර්වචන දෙකක් හඳුනා ගන්න හම්බ වෙනවා පුතේ. තවත් නිර්වචන තියෙනවා. නමුත් අපිට තියෙන්නේ නිර්වචන දෙකයි. ඊළඟට අපි 5-1-4 කියන අණු කොටසේ මහජන සම්බන්ධතා භාවිතය පිළිබඳ සාකච්ඡා කරනවා. මහජන සම්බන්ධතා භාවිතය ඇත්තටම අපි සාකච්ඡා කරන්නේ දරුවනේ ශ්‍රී ලංකාව ඇසුරෙන් මාම ඉතාම කෙටියෙන් ඉතාම වේගෙන් ඔබට පැහැදිලි කිරීම කරන්නේ. ලාංකික ඉතිහාසය අපි දන්නව දරුවනේ, ඔය රාජ්‍ය රජවරු රාජ්‍ය පාලකයෝ මේ තමන් හැම වෙලාවකම කල්පනා කළා තමන්ගේ රටවැසියත් එක්ක බැඳීමක් සබඳතාවක් ඇති කරගන්න ඕනි කියලා. ඒ සඳහා වුණ වෙන විවිධ උපක්‍රම යෙදුවා. අපි දන්නවා ඒ කාලේ රජවරු වැව් හැදුවා නේද, අමුණු හැදුවා, දාගැබ් හැදුවා, පන්සල් හැදුවා. ඇයි ඒ?
මිනිස්සු ආගමට දහමට නැඹුරු ඒ නිසා පන්සල් හදපුවාම මිනිස්සුත් එක්ක සම්බන්ධය ඇති කර ගන්න පුළුවන් මිනිස්සු ගොවිතැන් කරනවා ඒ නිසා වැව් අමුණු හදපුවාම මිනිස්සුත් එක්ක සබඳතා ඇති කර ගන්න පුළුවන් ඒ කාලේ අපිට මතකයි රජවරු වෙස්වලාගෙන යනවා නේ කොහෙද මිනිස්සුන්ගේ දුක සැප බලන්න ඒ තරමට මහජනයත් එක්ක බැඳීම ඇති කර ගන්න ඕනේ ඊළඟට අඬබෙර කරුවෙක් හිටියා මහජනයාත් එක්ක සම්බන්ධතා පවත්වන්න රජුගේ පණිවිඩ දෙන්න ඊළඟට රජුරුවන් නිතර ඔය මේ සිරි නරඹන්න යනවා Tamange රටේ රට වැසියන් එක්ක අපි දැක්ක සමහර රජවරු වෙදකම් කරන රජවරු බුද්ධදාස රජුරුව වගේ අය සත්තුන් වගේම නේද මිනිස්සුන්ටත් වෙදකම් කරනවා එතකොට මේ බුද්ධදාස රජුරුව වගේ ඊළඟට කවි ලියපු පරාක්‍රමබාහු රජුරුව වගේ පොත් ලියපු කවි ලියපු අය ඉන්නවා ඊළඟට නිර්මාණ කරපු අය ඉන්නවා ඊළඟට මිනිස්සුත් එක්ක එකට මේ යම් යම් කටයුතු වල නිරත වුණු රාජ්‍ය නායකයෝ ඉන්නවා මේ හැම රාජ්‍ය නායකයෙක්ම යම් යම් උපක්‍රම පාවිච්චි කළා මිනිස්සුත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න මොකටද මිනිස්සුන්ගේ ප්‍රසාදය ඇති කරගන්න කැමැත්ත ඇති කරගන්න එතකොට ඒ කැමැත්ත අනුව මිනිස්සුත් එක්ක සබඳතාව ගොඩනගා ගන්න පුළුවන් නිසා ඊළඟට මහජනසාවගේ අදහස් ගන්න ඕන නිසා මේ රජවරු පාලකයෝ වෙස්වලාගෙන සංචාරය කළා. අද නම් එහෙම යනවද නැද යන්න බෑනේ. එහෙම යන්න බෑ. අද කොහොමදත් ගන්න නැන්නේ වෙස්වලාගෙන. ඒ කාලේ එහෙම රජ්ජුරුව වෙන සාමාන්‍ය මිනිස්සු වගේ වෙස්වලාගෙන ගියා. මොකද ඇමතිලා ඒ කාලෙත් විශ්වාස නැහැ රජ්ජුරුවන්ට අද වගේ. පස්සේ කාලෙක අපි දැක්කා ලංකාවේ 1796 ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය යටත් කරගෙන 1815 වෙනකොට ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියෙන් යටත් කරගන්නවානේ. එතකොට 1505 ඉඳලම අපිට මේ අකරතැබ්බේ වුණා පෘතුගීසි ලන්දේසි අපි වරින් වර යටත් කරගත්තානේ. එතකොට ඉංග්‍රීසියෙන් දක්වා මේ සියලුම මේ පරදේශකයින් විදේශකයින් අපි යටත් කරගෙන අපේ රට පාලනය කරන කාලේ අපේ මිනිස්සුත් එක්ක සබඳතා පවත්වන්න ඕන යම් යම් උපක්‍රම පාවිච්චි කළා. ඔවුන්ට මේ පගාව දුන්නා, ඔවුන්ට බීම වර්ග පුරුදු කළා, බටහිර බීම වර්ග ලංකාවේ රාවෙනට ඔවුන්ගේ අරක්කු පුරුදු කළා. ඊළඟට ඔවුන්ගේ වැඩවලට ලංකාවේ අය කීප දෙනෙක් ඔය ගම්මුලා දෑනි වගේ පත් කරගෙන ඔවුන් හරහා සබඳතා පවත්වා ගත්තා. ඔවුන්ට හෙන්චයි යන විදිහට කටයුතු කරන්න පුළුවන්, ඔවුන්ට වාල්කම් කරන පුද්ගලයන් කීප දෙනෙක් තෝරාගෙන ඔවුන්ට තාන්නමාන්න දීලා, ඔවුන්ට තනතුරු දීලා, අදටත් ඒ තාන්නමාන්න තනතුරු මහා ලොකුට ඔවුන් සලකනවා. නේද? ඒ ඒ ඉන්නේ ගැතිකම් කරපු අය. ඒගොල්ල මහජන සම්බන්ධතාවය ඇති කරගත්තා කවුරු හරහාද අර පුද්ගලයෝ හරහා මේ විදේශිකයෝ ලංකාවේ මිනිසුත් එක්ක මහජන සම්බන්ධතාවය ඇති කරගත්තා ඊළඟට ඉංග්‍රීසි භාෂාව ඉගෙනුවා අපේ රටේ කීප දෙනෙකුට ඊළඟට 1948 වෙනකොට අපිට නිදහස ලැබෙනවානේ ඩොමිනියන් නිදහස අඩ නිදහස නේද ඩොමිනියන් නිදහස අඩ නිදහස ලැබෙනවා එතකොට මේ අවස්ථාව ලංකාවේ මහජන සම්බන්ධතා ඉතිහාසයේ ඉතාම ප්‍රබල අවස්ථාවක් විදිහට අපිට සලකන්න පුළුවන් 1948 සෝල්බරි කොමිෂන් සභාවේ උපදෙස් මත ඒ කියන්නේ සෝල්බරි ව්‍යවස්ථාව හදන්න උපදෙස් දුන්නේ සෝල්බරි කොමිෂන් සභාව. එතකොට 1947 තමයි මේ කොමිෂන් සභාව පත් වෙන්නේ 48 අවුරුද්දේදී ලංකාවට සෝල්බරි ව්‍යවස්ථාව ඉදිරිපත් වෙනවා. ඒ අර්ථය තමයි අපිට ඩොමිනියන් නැත්නම් අඩ නිදහසක් බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබෙන්නේ. නේද අපි 1815 සම්පූර්ණයෙන් අපි යටත් වෙනවා එතරම් අපි පාවලා දෙනවා බ්‍රිතාන්‍යයන්ට ඊට පස්සේ 1948 දී අපිට අඩ නිදහසක් ඩොමිනියන් නිදහසක් ලැබෙනවා සෝල්බරි ව්‍යවස්ථාවත් එක්ක දැන් මේ ව්‍යවස්ථාවේ අපිට මහජන සම්බන්ධතා විශේෂ ඉතා වැදගත් එක නිර්ණායකයක් තියෙනවා ඒක තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මුල්ම වරට පිහිටවන්නේ සෝල්බරි ව්‍යවස්ථාවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙන වැදගත්කම තමයි දරුවනේ දැන් රටේ ප්‍රධානම ආයතනය රජයනේ ප්‍රධානම සංවිධානයේ රජයනේ ඕනම රටක රටක් පාලනය කරන ප්‍රධානම අවස්ථාව ප්‍රධානම ආයතනය නැත්නම් ප්‍රධානම බලධාරියා වෙන්නේ රජය රජ නිලධාරීන් තමයි රජය ක්‍රියාත්මක කරන්නේ දේශපාලකයන් සහ රජ නිලධාරීන් නමුත් රජය තමයි බලධාරියා එතකොට මේ රජය සතු ප්‍රධානතම මහජන සම්බන්ධතා ආයතනය වෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව. මේ පිළිබඳව ඔබට විභාගයේදී ලකුණු 6ක 8ක එහෙමත් නැත්නම් 4ක එහෙමත් නැත්නම් කෙටි ප්‍රශ්න හරි ලැබෙන්න බොහොම ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව දැනගෙන යන එක හොඳයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පොතේ පළවෙනියටම තියෙනවා පාලන වාර්තාවක් ඉදිරිපත් කරලා. ඒ කියන්නේ ඕන් පාලන වාර්තාවෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරන්න ඕනේ කියන කාරණේ. එතන මේ පාලන වාර්තාවේ තව පැහැදිලිවම
කරුණු කිහිපයක් පැහැදිලි කරනවා මෙන්න මේ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරන්න ඕනි කියලා. දැන් ඒකේ තියෙනවා මෙන්න මෙහෙම පළවෙනි එක. රජය සහ ජනතාව අතර මහජන සම්බන්ධතා ඉහළ අධිරේකයකට නැංවීම. ඔක තමයි මූලිකම සායකම අරමුණ. එතකොට අනිකුත් වැඩ සියල්ලම කරන්නේ ඔය සඳහා. ඒ කියන්නේ රජයයි ජනයයි අතරේ මිනිස්සුයි අතරේ හොඳ බැඳීමක් ඇති කරන්න, සබඳතාවක් ගොඩනගන්න. රජයකට පැවැත්ම තියෙන මිනිස්සුත් එක්ක බැඳුණොත්නේ රජයක පැවැත්ම තීරණය කරන්නේ ඒ රජය මිනිස්සුත් එක්ක කොයිතරම් බැඳිලාද කියන එක මත. එතකොට රජය සහ ජනතාව අතරේ මහජන සම්බන්ධතාවය ඉතා ඉහළ අධිරේකයකට ගන්න ඕනේ නම්, ඉතාම ඉහළ අධිරේකයකට ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශාල කාර්යභාරයක් තියෙනවා. රජයේ ප්‍රධානතම මහජන සම්බන්ධතා ආයතනයේ විදිහට. ඒක තමයි අංක 1. දෙවැනි අවස්ථාව පාලන වාර්තාවේ දක්වන දෙවැනි අරමුණ තමයි විවිධ ප්‍රකාශන, අත්පොත්, ප්‍රවෘත්ති නිවේදන සහ ප්‍රවෘත්ති වාර්තා ආදී නිකුත් කිරීම. ඒ කියන්නේ රජයේ වැඩ කටයුතු පිළිබඳව ප්‍රකාශන, ඔය මුද්‍රිත පිටපත් වගේ දේවල්, අත්පත්‍රිකා වගේ දේවල්, අත්පොත් පොඩි පොඩි පොත් ගහලා දැන් අපිට පහුගිය දවස්වල ලැබෙන්නේ නැති කොරෝනා වසංගතයෙන් මිදෙන්නේ කොහොමද? කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද? ඒ රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහමද? අපි කොහොමද කටයුතු කරන්න ඕනේ? ඊට කලින් ඩෙංගු පිළිබඳව යම් යම් පොත් පිංචි ගෙදරට ලැබුණා, අත්පත්‍රිකා වගේ දේවල් ලැබුණා නේද? ඊළඟට ප්‍රවෘත්ති නිවේදන වරින් වර රජයේ විසින් නිකුත් කරනවා දැන් කොරෝනා වසංගතය ගැන, ඊළඟට ඩෙංගු පිළිබඳව, ඊළඟට රජයේ නව බදු පනත් පිළිබඳව, ඊළඟට රජයේ නව යෝජනා පිළිබඳව, ඊළඟට රුපියල් 5000 දීම නව පිළිබඳව, මේ වගේ දේවල් පහුගිය දවස්වල ප්‍රවෘත්ති වලින් ප්‍රවෘත්ති නිවේදන විදිහට එළියට ආවා. ඊළඟට ප්‍රවෘත්ති වාර්තා සකස් වෙනවා. එතකොට රජයේ පිළිබඳව, රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව, රජයේ කාර්යයන් පිළිබඳව, රජයේ වැඩපිළිවෙල පිළිබඳව, රජයේ සැලසුම් පිළිබඳව, සරලව කිව්වොත් රජයේ සියලු ප්‍රකාශන අත්පත් විදිහට, ප්‍රවෘත්ති නිවේදන විදිහට, ප්‍රවෘත්ති වාර්තා විදිහට දෙන්නේ කවුද? රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව. ඊළඟට ලංකාවේ තොරතුරු කවුරු හරි කෙනෙක් ඇහුවොත්, උදාහරණයක් විදිහට විදේශීය පුද්ගලයෙකුට ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු ඕනේ නම් ඒ තොරතුරු දෙන්න නිල වශයෙන් බැඳිලා ඉන්නවා දූත මණ්ඩලයකට හෝ එමත් නැත්නම් විදේශීය රටකට හෝ. ඒ කියන්නේ දිය හැකි රහසිගත තොරතුරු නෙවෙයි, රාජ්‍ය ආරක්ෂාවට බලපාන තොරතුරු නෙවෙයි. ඊට අමතරව රට පිළිබඳ යම් තොරතුරක් විදේශිකයෙක් ඉල්ලුවොත් ඒ තොරතුරු දෙන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරම්භක පාලන වාර්තාව අනුව ඕන්න පැවැරිච්ච කාර්යයක්. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ කෙනෙක් ඇහුවත් අපිට ඕනේ නම්, ලංකාව ගැන තොරතුරු ඕනේ නම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අනිවාර්යෙන් ඒ සඳහා කටයුතු කරන්න ඕනේ. හතරවෙනි අරමුණ තමයි රජයේ චිත්‍රපට අංශයේ කටයුතු සංවිධානය කිරීම. මේක වැරදියට තේරුම් ගන්න එපා. රජයේ චිත්‍රපට අංශය කියලා කියන පොතේ මේ චිත්‍රපට සංස්ථාවවත්, එහෙමත් නැත්නම් රජය ඔය වෘත්තාන්ත චිත්‍රපටි හදන, සම්භාව්‍ය චිත්‍රපටි හදන තැනක් නෙවෙයි. රජයේ චිත්‍රපට අංශය කියලා කියන්නේ ඔබට ඔය රූපවාහිනී එහෙම හිටපු ගමන් රජය පිළිබඳ වාර්තා වැඩසටහනක් එහෙම යනකොට ඔය යටින් චූටියට තියෙන අකුරු තුනක් GFU කියලා, Government Film Unit කියලා. ඒ කියන්නේ මේ GFU කියන රජයේ චිත්‍රපට අංශයේ ගවර්න්මන්ට් ෆිල්ම් යුනිට් කියන ඒ අංශයේ සියලු කටයුතු පැවරෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට. ඇත්තම රජයේ චිත්‍රපට අංශය කරන්නේ මොකද්ද? රජයේ යම් යම් ව්‍යාපෘති සහ යෝජනා පිළිබඳව වීඩියෝ සකස් කරලා ඒ හරහා රජය පිළිබඳ, රජයේ කටයුතු පිළිබඳ ජනතාව දැනුවත් කරන එක. රූපවාහිනී වැඩසටහනක් නිර්මාණය කරනවා වෙන්න පුළුවන්. වෙළඳ දැන්වීමක් පහුගිය දවස්වල අපි දැක්කව සංචාරක ව්‍යාපාරයේ සම්බන්ධයෙන් යම් ආකාරයක වාර්තා වැඩසටහන නිර්මාණය කරලා තිබුණා. රජයේ යම් යම් යෝජනා පිළිබඳව මග නැගුම, දිවි නැගුම වගේ දේවල් ගැන කෙටි චිත්‍රපටි හදලා තිබුණා. ඒ කියන්නේ වාර්තා චිත්‍රපටි රජයේ පිළිබඳ, රජයේ කටයුතු පිළිබඳ හදන්නේ රජයේ චිත්‍රපට අංශයේ විසින්. ඊළඟට රජයේ ප්‍රකාශන නිකුත් කිරීම සහ රජයේ ප්‍රකාශනාලවිය. රජයේ ප්‍රකාශන සමහර වෙලාවකට මේ ගැසට් පත්‍රයත් රජයේ ප්‍රකාශනයක් නේ. ඊළඟට රජයේ විසින් නිකුත් කරන අත්පත්‍රිකා, පොත් වගේ දේවල්, සංකර වගේ දේවල් නේ, ඒවා ප්‍රකාශනපත් කරන්නේ. ඒවා අලෙවි කරනවා නම් අලෙවි කරන්න ඕනෙත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින්මයි. එතකොට දැන් හොඳට බලන්න දරුවනේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරම්භක පාලන වාර්තාවට අනුව කරුණු පහක් පැහැදිලි කරනවා. මේ කරුණු පහ මතක තියාගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, දැන් ලංකාවේ සෑම රජයේ සහ පුද්ගලික ආයතනයකටම, ඊළඟට ඔය රාජ්‍ය නොවන සංවිධාන අපි NGO කියලා කියන්නේ, ඒ හැම සංවිධානයකටම අනිවාර්යෙන්ම පුද්ගලයෙක් දැන් නිල වශයෙන් පත් කරගෙන ඉන්නවා.
ඔහුට අපි කියනවා එක්කෝ මහජන සම්බන්ධතා නිලධාරියා කියලා. එහෙම නැත්නම් මාධ්‍ය නිලධාරියා කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රවෘත්ති නිලධාරියා කියලා කියනවා. එහෙම නැත්නම් බාහිර සම්බන්ධතා නිලධාරියා කියලා කියනවා. මේ මොන නමින් කිව්වත් ඔවුන් කරන්නේ මොකද්ද? තමන්ගේ ආයතනයට පරිබාහිර පුද්ගලයන් එක්ක සබඳතා ගොඩනංවා ගැනීම. තමන්ගේ ආයතනයට පරිබාහිර පුද්ගලයන් එක්ක සබඳතා ගොඩනංවා ගන්න. එතකොට මේ සබඳතා ගොඩනංවා ගන්න රජය හෝ පුද්ගලික හෝ රාජ්‍ය නොවන සංවිධානයක හෝ පත් කරගත්තු නිලධාරියා තමයි රජයේ ඔය ප්‍රවෘත්ති නිලධාරියා, පුද්ගලික අංශයේ ප්‍රවෘත්ති නිලධාරියා, මහජන සම්බන්ධතා නිලධාරියා, මාධ්‍ය නිලධාරියා, ප්‍රවෘත්ති නිලධාරියා කියලා කියන්නේ. නම මොකක් වුණත් ඔය කරන කාර්ය ඒකම තමයි. දැන් ලංකාවේ ගත්තහම දැන් අර ආයතන වලට විතරක් නෙවෙයි ඔය ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට, ඊළඟට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් දැන් නිලධාරියෙක් දාලා ඉන්නවා. ඔහුට ප්‍රවෘත්ති නිලධාරියෙක්, මාධ්‍ය නිලධාරියෙක් දාගෙන ඉන්නවා. ඔහුගේ යම් යම් දේවල් පිළිබඳ ප්‍රචාරණය කරන්න. එතකොට මේකත් වර්තමානයේදී දකින්න තියෙන තත්ත්වයක්. ඊළඟට ලංකාවේ අපි දන්නවා ඔය මේ විශේෂ උත්සව අවස්ථා, උදාහරණයක් විදිහට ගත්තොත් පහුගිය දවස්වල අපිට කොරෝනා වසංගතය නිසා සමරන්න බැරි වුණාට සිංහල හින්දු අලුත් අවුරුද්ද මහජන සම්බන්ධතාවයේ උප්පරිම තැනක්නේ. අපි කොච්චර මොනවා වුණත් ගෙදර යනවනේ අවුරුද්දට, කොහේ හිටියත් ගමේ ගෙවල් වලට අපි ගිහින් කතා බහ කරලා වැඳලා කියලා එනවනේ නෑදෑයින් හිතවතුන්ට. අපි එකට එකතු වෙලා අවුරුදු උත්සව පවත්වනවනේ. මොකටද ඒ? එකිනෙකා අතර බැඳීම් ඇති කරගන්න. ඒ කියන්නේ මහජන සම්බන්ධතාව සඳහා ඒක එක්තරා ක්‍රමයක්. විවාහ මංගල්‍යයක් වුණාම ඇයි අපි නෑදෑ හිතමිතුරන්ට කියලා විවාහ මංගල්‍ය ගන්නේ? ඇයි විවාහ මංගල්‍යයට ආරාධනා පත්‍රය යවන්නේ? ඇයි එනකොට වැඳලා පිළිගන්නේ? ඇයි අතෙන් ගිහින් නැවත යනකොටත් වැඳින්නේ? ඇයි ඉඳගෙන ඉන්නකොට මනමාලයේ මනමාලයේ ගිහින් හැමෝටම වැඳගෙන වැඳගෙන යන්නේ මහජන සම්බන්ධතාව සඳහා? ඇයි අවමංගල්‍යයකට කිව්වත් නැතත් අපි සහභාගී වෙන්නේ? ඒ අයත් එක්ක අපිට සම්බන්ධතාවය තියාගන්න ඕන නිසා. ඒ වෙසක් උත්සව, පොසොන් උත්සව, ආගමික උත්සව, දැන් මේ මුස්ලිම් ඉස්ලාම් ආගමේ හෝ එමත් නැත්නම් කතෝලික ආගමේ උත්සව, ඇයි අපි ඒවට සහභාගී වෙන්නේ? මහජන සම්බන්ධතාව සඳහා. යාතු කර්ම, ඔය වාර්ෂික සාම්ප්‍රදායික උත්සව අපි ගත්තොත් එහෙම අපේ මේ මේ මොනවද සීසෑමේ මංගල්‍යවක් මඟුල වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් අලුත් සහල් මංගල්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපේ ගමේ එදා ඉඳලා අද වෙනකම් තියෙනවා. මේ සියල්ලම දරුවනේ කරන්නේ මහජන සම්බන්ධතා උපක්‍රම විදිහට. සාමාන්‍යයෙන් පවුලක් ගත්තොත්, අපි ගෙදරක් ගත්තොත් ගෙදරකටත් පවුලකටත් මහජන සම්බන්ධතාව අත්‍යවශ්‍යයි. පවුල කියන්නේ පුංචිම සමාජයක්නේ අපිට තියෙන, අපිට හැම වෙන පුංචිම සමාජය. එතකොට ඒ සමාජයටත් බාහිර සමාජයත් එක්ක බැඳීම ඇති කරගන්න ඕනි. ඒ නිසා මහජන සම්බන්ධතාවය ඕනෙමයි. දැන් ඕනෑම පුද්ගලයෙක්, තනි පුද්ගලයෙක් වුණත්, එහෙම නැත්නම් ආයතනයක් වුණත්, තමන්ගේ තැන නැත්නම් තමන්ගේ පැවැත්ම, තමන්ගේ සමාජය තුළ තමන්ට හිමි වෙලා තියෙන ස්ථානය රැකගන්න නම් යම් කිසි මහජන සැලැස්මක්, මහජන සම්බන්ධතා සැලැස්මක් ක්‍රියාත්මක කරන්න වෙනවා. ගමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වා, ඇමතිවරයා දක්වා, ජනාධිපති දක්වා මේ හැමෝම යම් සැලැස්මක් අනුව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, ඉස්කෝලෙකට ඕනේ නැද්ද මහජන සම්බන්ධතාවය? විදුහල්පතිතුමාට නේද පිට බාහිර අයත් එක්ක, දෙමාපියන් එක්ක සබඳතා පවත්වන්න ඕනේ නැද්ද? ඕනේ. උදව්පදව් ගන්න ඕනේ අයත් එක්ක සබඳතා පවත්වන්න ඕනේ නේද? ඊළඟට පාසලකට විතරක් නෙවෙයි, පන්සලකට, පල්ලියකට, කෝවිලකට, මේ හැම දෙයකටම නේ. එතකොට සමාජය තුළ යම් ජනප්‍රියත්වයක් අත්කර ගන්න ඕනේ නම් අනිවාර්යෙන්ම මහජන සම්බන්ධතාව පවත්වන්නම වෙනවා. ඒ නිසා අපි ශ්‍රී ලංකාවේ මහජන සම්බන්ධතාව ඇසුරෙන් දරුවනේ මේ උදාහරණ සාකච්ඡා කළේ. ඊළඟට අපි තවත් එක් ආයතනයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන්න ඕනි. ඒක තමයි ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මහජන සම්බන්ධතා අංශය. දැන් අපි දන්නවා ලංකාවේ සියලු රාජ්‍ය ආයතන වලින් ජනතාවට වඩාත් ළඟින්ම කටයුතු කරන ආයතනයක් තමයි පොලිසිය. මොන දේ වුණත් පොලිසියට තමයි කියන්නේ. අපිට නකර තැබ්බයක් වුණොත්, කරදරයක් වුණොත්, නීතියකින් අපිට යම් අසාධාරණයක් වුණොත් නේද, ස්වභාවික උපද්‍රවයක් වුණොත් හැම දෙයකටම පොලිසිය. කොරෝනා වසංගතයේ වෙලාවෙත් දැන් පොලිසිය තමයි අපිත් එක්ක සබඳතා පවත්වන්නේ. එතකොට පොලිස් මහජන සම්බන්ධතා ඒකකය පොලිසිය සහ මහජනය අතර බැඳීම් ඇති කරන සබඳතා පවත්වන මූලිකම ආයතනය. දැන් මේ ආයතනයේදී අපරාධ වැළැක්වීමේ කාර්යය කොහොමත් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපරාධයකට දඬුවම් දීම කරන්නේ නැහැ, අපරාධ වැළැක්වීම කරනවා. අපරාධ වෙන්න කලින් ඒවා වළක්වා ගන්නේ කොහොමද? ඒ
එකෙන් අපරාධයට දඬුවම දෙන්න නීතියට ඒ වැරදිකරුව අල්ලගෙන ගිහින් දඬුවම් දෙන එක මේ පොලිස් මහජන සම්බන්ධතා ඒකකේ කාර්යයක් නෙවෙයි. ඇත්තටම පොලිස් මහජන සම්බන්ධතා ඒකකේ කරන්නේ නීති රීති පිළිබඳ දැනුවත් කරනවා, වෙන්න පුළුවන් දේවල් පිළිබඳ දැනුවත් කරනවා, අනතුරු වලින් වළකින්නේ කොහොමද කියලා දැනුවත් කරනවා, අපරාධ වලින් මිදෙන්නේ කොහොමද කියලා දැනුවත් කරනවා, ඒ වගේ දේවල් කරන්නේ. මෙන්න බලන්නකෝ ඔවුන් සතු කාර්යයන් එක. අපරාධ නිවාරණ ක්‍රම ගැන මහජනතාවයි පාසල් සිසුන් දැනුවත් කරන්න ඕනි. රටේ අපරාධ නවත්තගන්නේ කොහොමද අපි? හොරකම් මැරකම් නවත්තගන්නේ කොහොමද? ඒ පිළිබඳ කොහොමද අපි කටයුතු කරන්න ඕනි සාමාන්‍ය මිනිස්සු විදිහට? එහෙනම් ඒක පොලිස් මහජන සම්බන්ධතායකකේ කාර්යය. ඊළඟට පොලිසියයි මහජනතාවයි අතර සබඳතාව වැඩි දියුණු කරන්න තැන් තැන්වල පාසල්වල ගම්වල ගිහින් මිනිස්සු එකතු කරගෙන දේශන පවත්වලා සම්මන්ත්‍රණ පවත්වලා වැඩමුළු පවත්වලා ඒවා සංවිධානය කිරීම පොලිස් මහජන සම්බන්ධතායකකේ වැඩක්. ඊළඟට විවිධ විෂයන් පිළිබඳ ජනතාව දැනුවත් කරන්නට ඔය තානාපති කාර්යාල වලින්, ඒ කියන්නේ විදේශීය චිත්‍රරටවලින් ගත්තු කෙටි චිත්‍රපටි වගේ දේවල් ලංකාවේ මිනිස්සුන්ට බලන්න දෙන්න පුළුවන්. මාර්ග අනතුරු ගැන වෙන්න පුළුවන්, ස්ත්‍රී දූෂණ ගැන වෙන්න පුළුවන්, එමන් නැත්තම් හොරකම් මැරකම් ගැන වෙන්න පුළුවන්නේ, වංචා දූෂණ වගේ දේවල් ගැන වෙන්න පුළුවන්. ඊළඟට පාසල් ප්‍රදර්ශනයේ සඳහා සාමාන්‍යයෙන් අපි දන්නවා ඕනෑම රටක පාසල් දරුවන් යහමගට ගත්තොත් රට අනාගතයේදී යහමගට ගන්න පුළුවන්. ඒ නිසා ඔය පාසල් වල තියෙනවා යම් යම් ප්‍රදර්ශන, අධ්‍යාපනික ප්‍රදර්ශන, ඒ වගේදී පොලිස් කුටියක් හදන්න පුළුවන් දැනුවත් කිරීම සඳහා. ඊළඟට අපරාධ වළක්වන්න මහජන සම්බන්ධතා විෂයන් පිළිබඳ පත්තරවලට අන්තර්ජාලය, දැන් නම් අන්තර්ජාලයත් පුළුවන්නේ, අන්තර්ජාලයේ පුවත්පත්වල නේද ජනමාධ්‍යවලට තොරතුරු දෙන්න ලිපි පළ කරන්න පුළුවන්. ඊළඟට ආපදාවක් සිදු වුණා, දැන් මේ කාලෙදිත් ඇත්තටම කොරෝනා කියන්නේ තාපදා තත්ත්වයක්, ගම් වතුර සුනාමි වගේ දේවල් වලදී ඇත්තටම පොලිසියේ මේ මහජනතාවත් එක්ක සබඳතා ගොඩනංවන්න පොලිස් මහජන සම්බන්ධතා ඒකකයේ තමයි කටයුතු කළේ. ඊළඟට ඔය ආගමික උත්සවවලදී, දළදා පෙරහැරදී, ඊළඟට පොසොන් වෙසක් උත්සවවලදී ඒ මහජන සම්බන්ධතා කාර්යයන් පවත්වාගෙන යන්නේ කවුද? ඔය නැති වුණා මෙහෙම හොයලා දෙන්න කියලා එනවුස් කර කර කියන්නේ කවුද? පොලිසියනේ, පොලිස් මහජන සම්බන්ධතා ඒකක. ඊළඟ රූපවාහිනී, ගුවන්විදුලි වගේ ජනමාධ්‍ය හරහා පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ විවිධ වැඩසටහන් සංවිධානය කරලා ඔවුන්ව දැනුවත් කරන්න පුළුවන්. ඊළඟට ජාතික වැදගත්කමක් තියෙන වෙලාවල් වලට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් එක්ක ඒකබද්ධව කටයුතු කරන උදාහරණයක් විදිහට ඡන්දකදී වගේ, දැන් මැතිවරණයකදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවයි පොලිසියයි පොලිස් මහජන සම්බන්ධතා ඒකකයයි දෙක එකතු වෙලා වැඩ කරනවා. එතකොට ඒකතු වෙලා වැඩ කරන්නේයි ඒ හරහා අපිට පුළුවන් වඩා හොඳ සේවයක් සපයන්න. ඊළඟට පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සහ මහජන සම්බන්ධතා කාර්යයන් පිළිබඳ දේශන සංවිධානය කිරීම, ඒකත් ඉතාම ප්‍රබල විදිහට පොලිස් මහජන සම්බන්ධතා ඒකකයේ විසින් සිදු කරනවා. අපි දරුවනේ මුලින් කතා කළේ මහජන සම්බන්ධතාවය කියන පාඩමේ මුල් කොටස යටතේ මහජන සම්බන්ධතාවය හඳුනා ගැනීම සහ ශ්‍රී ලංකාව තුළ මහජන සම්බන්ධතාවය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන ප්‍රායෝගික කාරණේ පිළිබඳව. අපි ඊළඟ කොටසින් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා මහජන සම්බන්ධතා මෙවලම් සහ විධි පිළිබඳව. මහජන සම්බන්ධතා මෙවලම් සහ විධි පිළිබඳව ප්‍රධාන වශයෙන් කොටස් හතක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මම ඉතා ඉක්මනින් පුංචි පැහැදිලි කිරීමක් විතරක් ඔබට මේ කරන්නේ මේ අත්‍යවශ්‍ය කාරණයක් නිසා. විභාගය බොහොම ළඟ තියෙන නිසා අපේ දූ දරුවන්ට අලුතින්ම විෂය නිර්දේශය හඳුනා ගන්න දරුවන්ට යහපතක් වෙන්න ඕන නිසා. පළවෙනි එක මුද්‍රිත මාධ්‍ය, මේ මහජන සම්බන්ධතා මෙවලම් විධි විදිහට අපි අඳුනගන්නේ. මෙවලම් සහ විධි කියන්නේ ඇත්තටම මේ මහජන සම්බන්ධතාව සඳහා පාවිච්චි කරන යම් යම් ක්‍රමවේද සහ උපක්‍රම වගේ දේවල්නේ. මෙවලම් විධි කියලා කියන්නේ මෙවලමක් කියලා කියන්නේ අපි යමකට පාවිච්චි කරන උපකරණයක්නේ. ඒතකොට මහජන සම්බන්ධතාව සඳහා පාවිච්චි කරන උපකරණ මොනවද, විධි මොනවද, ක්‍රම මොනවද, ඒවා තමයි අපි මේ ඉගෙන ගන්නෙ. ඒ යටතේ මුද්‍රිත මාධ්‍ය අපි ඉගෙන ගන්නවා, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අපි ඉගෙන ගන්නවා, ඒකට ඡායා රූප අපි ඉගෙන ගන්නවා, ප්‍රදර්ශනය කියන කාරණය අපි ඉගෙන ගන්නවා, මාධ්‍ය සම්බන්ධතා කියන කාරණේ ඉගෙන ගන්නවා, අනුග්‍රහකත්වය කියන කාරණේ ඉගෙන ගන්නවා, පාරිසරික මෙවලම් කියන කාරණේ ඉගෙන ගන්නවා. ඒ යටතේ මුලින්ම මුද්‍රිත මාධ්‍ය අපි හඳුනා ගන්නවා දරුවනේ. ඇත්තට මුද්‍රිත මාධ්‍ය මොනවද කියන එක දැනට අපි දන්නවා. සාමාන්‍යයෙන් අපි දන්නවා පුවත්පත්, සංගරා, පොත්පත්, පෝස්ටර්, බැනර්, චිත්‍ර වගේ මේවා ඔක්කොම මුද්‍රණය කරනවා නම් මුද්‍රිත මාධ්‍ය විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒකට පිටපත් වැඩි සංඛ්‍යාවක් ඕනේ නම් මහජන සම්බන්ධතාවයේදී අපිට ඒ සඳහා අපි කලින් ඉගෙන ගත්තු අර මුද්‍රණ ක්‍රම ගැන ඉගෙන ගත්තනේ. සමතල මුද්‍රණය කියලා අපි ඕප්සෙට් මුද්‍රණය කියලා කිව්වේ. එතකොට ඕප්සෙට් මුද්‍රණය කියලා කියන්නේ ඩිජිටල් මුද්‍රණය වගේ අඩු පිටපත් සංඛ්‍යාවක් තියෙද්දි පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙවෙයි. පිටපත් සංඛ්‍යාව වැඩි නම්, දැන් ඩිජිටල් මුද්‍රණයේදී නම් එක පිටපතකට යන වියදමමයි දරුවනේ, පිටපත් 1000ක් ගැහුවත් ඒක 1000න් වැඩි කරලා යන්නේ. හැබැයි සමතල මුද්‍රණයේදී ඕප්සෙට් ප්‍රින්ටින් වලදී
प्लेट कपन्नोने पिटपत एक पिटपत सीयक पिटपत दाहक गत्तत प्लेट यान वेदम वेडी इनम पिटपत संख्या अडुवेन अडुवेन अपिट समतल मुद्रणे गहनेक पाडुई इनम पिटपत संख्या वेडिवेन अपि समतल मुद्रणे पाविच्चि करनवा नम एक होंदई इनम महाजन संबंधता मेवलम सह विधि अत्रे मुद्रित माध्य पाविच्चि करनवा नम अपि एक दनगन्न ओने हबै फिनिशिंग कियला अपि कियन्नी अर निमाव ने निमाव इताम उसस तमई मुकेद डिजिटल सह समतल मुद्रणे ए देखेम फिनिशिंग होंदई डिजिटल समुद्रणे तेहमई समतल मुद्रणे तेहमई इलाकट डिजिटल मुद्रण क्रम योदागे पुलवांग बैनर पोस्टर इलाकट खडदासी रेदी पोलिथीन प्लास्टिक वगे देवल मुद्रणे करान पुलवा डिजिटल प्रिंटिंग वाले दें डिजिटल लोके डिजिटल करने तेक डिजिटल प्रिंटिंग वैडी अवधान क्यों विशेष डिजिटल मुद्रण ता इक्मनीन पीटपत गान पुलवा ये पीटपत मेदम आटला मेदम मुद्रण पीटपत गान पुलवा इतना इक्मनीन कर गान पुलवा सर डिजिटल मुद्रण क्रम टीका जनप्रिय वेला तीन समतल मुद्रण अरे ये दीवा पावचकरा बे समतल मुद्रण निश्चित कड़दासी तीन कड़दासी मतम समतल मुद्रण यदिना पुलवा इलाकट मुद्रित मे पत्रिका पोस्टर फोलडर्स के फोलडर्स के रंधवेनवा ने तीयन अपे अपे लिए कि विलवागे दीवा दाने वा नहींकट पुअत संगरा संगरा के पुत संगरा मासिक बहो द्विमासिक बहो त्रैमासिक पलवन दिशती वगे मनहर वगे मुतुहर वगे नहीं वार संगरा बैनर प्रदर्शन पोरु बैनर अभी दिल्ली तेतंगल प्रदर्शन पोरु तेतंगल बोर्ड गलती है आदि निर्माण करना मुद्रित माध्यम मेकन देवल उदाहरण विधि दालती पत्रिका पोस्टर फोलड संगरा वार प्रकाशन बैनर प्रदर्शन वगे देवा पाविचकर पुलवा इतकोट देंगे पाविचकर वचन सह रूप अभी परस्म පාවිච්චිකරන්න ඕනේ දරුවනේ. ඇයි එහෙම කියන්නේ? එක වචනකින් අදහස සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. අපි පාවිච්චි කරන එක රූපයකින් අදහස සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. අපිට ඕනේ ළමයි ලං කරගන්න නම්, අපිට ඕනේ ළමයින් ආකර්ෂණය කරගන්න නම් උදාහරණයක් විදිහට හිතන්නකෝ. සාමාන්‍ය පෙළ පන්තියකට ගහන පෝස්ටර් එකයි උසස් පෙළ පන්තියකට ගහන පෝස්ටර් එකයි අතරේ පාවිච්චි කරන රූප වචන වෙනස් වෙන්න ඕනනේ. ශිෂ්‍යත්ව දරුවන්ට ගහන පෝස්ටර් එක දාන පින්තූරයක් අපිට උසස් පෙළ දරුවන්ට ගහන පෝස්ටර් එකට දාන්න බෑනේ. ඇයි? ඒ දෙක අදහස් දෙකක් සහ ඒ ග්‍රාහකයන් වර්ග දෙකක්. ඒ නිසා සාමාන්‍යයෙන් අපි කියන්නේ වචන රූප පාවිච්චි කරනවා. පෝස්ටර් වල අත්පත්‍රිකා වල පාවිච්චි කරනවා. ඒවා පාවිච්චි කරනකොට පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ මහජන සම්බන්ධතාව සඳහා. ඊළඟට ග්‍රාහකයා ළඟ කලක් තියාගන්න පුළුවන් මුද්‍රිත මාධ්‍ය අත්පත්‍රිකා වගේ දේවල් ටිකක් කල් තියාගන්න පුළුවන්. ඒව ළඟ තියාගෙන නැවත නැවත බලන්න පුළුවන්. ওই පොඩි පොත් පිංච වගේ දේවල් අපි ළඟ තියාගෙන මේ දවස්වල කොරෝනා වසංගතය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණය කරලා දීපු පොත් අපි ළඟ තියාගෙන ඒවා විටින් විට බලනවා. ඒ නිසා මේ ආකර්ෂණීයව මුද්‍රණය කරන එක වැදගත්. හේතුව අපිට මේක ළඟ තියාගෙන නැවත නැවත බලන්න හිතෙන්නේ මේ මුද්‍රණය ආකර්ෂණීය නම් ලස්සන නම් සුන්දර නම් ෆිනිෂින් හොඳයි නම් එහෙම වුණොත් තමයි අපිට බලන්න ආසයි තෙන්නේ සාකර්ෂණීය ලෙස මුද්‍රණය කරන්න ඕනේ මුද්‍රණය සකසන්න ඕනේ ඊළඟට එක් එක් මුද්‍රිත මාධ්‍ය නිෂ්පාදනවල ගුණාංග පිළිබඳ අපි වෙන වෙන සලකන්න ඕනේ කියලා කියන එක කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් මේ ඕප්සෙට් මුද්‍රණයේ සහ ඩිජිටල් මුද්‍රණයේ කියන දෙකේ ඊළඟට ස්ක්‍රීන් ප්‍රින්ටින් කියන තිර මුද්‍රණයේ කියන මුද්‍රණ ක්‍රමයේ යම් වෙනසක් තියෙනවානේ වෙනස්කම් පිළිබඳව මේ මහජන සම්බන්ධතාවයේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපිට ඉතාම කෙටි කාලයක් තුල මරණ දැන්වීමක් කියලා හිතන්නකෝ අපේ කාර්යාලයේ කෙනෙක්ගේ කවුරු හරි මැරිලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් මේ ශෝක පණිවිඩයක් සකස් කරලා ඒක ඩිජිටල් ක්‍රමයට මුද්‍රණය කරනවා. එතකොට අපි ඕකේ මුද්‍රණය කරන්න ඕනේ කොච්චර කල් පවතින එකද? ඒ කියන්නේ මාසයක් පවතින, මාස 6ක් පවතින, අවුරුදු 5ක් පවතින එකද? එහෙම නැත්නම් පන්තියක ටයිම් ටේබල් එකක් දාලා තියෙනවා කියලා හිතන්නකෝ. අපිට ඒක කොච්චර කල් තියා ගන්න ඕනේද? එහෙනම් අපි ඩිජිටල් මුද්‍රණය කරනකොටත් ඒ මුද්‍රණය කරන අවස්ථාවේදී නිෂ්පාදනවල ගුණාංග පිළිබඳව අපි වෙන වෙන සලකලා තමයි මේ මහජන සම්බන්ධතාවයේදී පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට අපි පාවිච්චි කරන සමහර මුද්‍රණ ක්‍රම අරමුණ අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් පෝස්ටරයක් ගහන්නේ ටියුෂන් පන්තියක් පටන් ගන්න නම් ඒකෙදී අපිට මහා ක්වොලිටි එක මේ මුද්‍රණ ක්‍රමයක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ මොකද අද ගන්න පෝස්ටර් එකට වහන්න පුළුවන්.
එනකට මල ගැදරක අවසන් කටයුතු වෙනුවෙන් ඔබ දැකලා ඇති සුදු ඉතාම ලාබාල කොලයක තමයි ඒක මුද්‍රණය කරන්නේ වය ධම්මා සංඛාරා පරිලෝසපත් කියලා ෆොටෝ එක දාලා ගහන්නේ ඒක මහා උසස් කොලයක මුද්‍රණය කරනවද නැහැ ඇයි ඒක දවසින් ඉවරයි ඒ නිසා අවශ්‍යතාවයේ අනු අපි මුද්‍රණ ක්‍රමය තෝරගන්න ඕනේ කියන දේ මහජන සම්මන්ත්‍රාවේදී දැනගන්න ඕනේ දෙවෙනි මෙවලම තමයි අපිට තියෙන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ශ්‍රව්‍ය කියලා කියන්නේ කනට ඇහෙන දෘශ්‍ය කියලා කියන්නේ හැට පේන අපි මේව දැනට දන්න නිසා අපි තා ඉක්මනින් මේක සාකච්ඡා කරමු ශ්‍රව්‍ය දෘශ්‍ය මෙවලම් රූපවාහිනිය සිනමාවේ දෙකම ශ්‍රව්‍ය දෘශ්‍යයි එතකොට රූපවාහිනියයි සිනමාවයි කියන දෙකම මහජන සම්මන්ත්‍රාවේදී යොදා ගන්න පුළුවන් හැබැයි මේ අතරින් මේ සිනමාව කියන දේ මහජන සම්මන්ත්‍රාවේ යොදා ගන්නවා ටිකක් අඩුයි ඒ කලාත්මක මාධ්‍යයක් නිසා නමුත් රූපවාහිනීතා බහුලව පාවිච්චි කරනවා රූපවාහිනී වෙළඳැන්වීම පාවිච්චි කරලා මහජන සම්මන්ත්‍රාව සඳහා වෙළඳැන්වීම නිකුත් කරනවා රූපවාහිනියේ සාමාන්‍ය තියෙන ප්‍රවෘත්ති වැඩසටහනකදී යම් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරලා ඒ හරහා මහජන සම්මන්ත්‍රාව ඇති කර ගන්නවා රූපවාහිනී රජයේ දේවල් පිළිබඳ වාර්තා වැඩසටහනක් නිර්මාණය කරලා ඒ හරහා මහජන සම්මන්ත්‍රාව ඇති කර ගන්නවා එතකොට රූපවාහිනියේදී ඔය ඕනෑම වැඩසටහන මහජන සම්මන්ත්‍රාව සඳහා පාවිච්චි කරන්න පුළුවන් ප්‍රවෘත්තිම වෙන්න ඕනේ නැහැ වෙළඳැන්වීම වෙන්න ඕනේ නැහැ ක්‍රීඩා වැඩසටහනක් පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට යූම් පියුම් උද්‍යාන පාලනය වගේ විශේෂ වැඩසටහන් තියෙන උදේට යන්නේ නේ ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් ගුවන්විදුලි නාට්‍යයක් පාවිච්චි කරන්න පුළුවන් මහජන සම්මන්ත්‍රාව සඳහා සංගීතමය වැඩසටහනක් පාවිච්චි කරන්න පුළුවන් ඔය පොයේ දවසට තියෙන ආගමික වැඩසටහන් පාවිච්චි කරන්නේ මහජන සම්මන්ත්‍රාව සඳහා එතකොට සාකච්ඡා මේ දවස්වල ගොඩක් ගුවන්විදුලි වැඩසටහන් වල සාකච්ඡා පැවැත්වෙනවා ඇයි ඒ පාසල් සිසුන් පිළිබඳව විෂය කරුණු පිළිබඳව ඊළඟට ළමා වැඩසටහන් හරහා ළමයින් එක්ක මහජන සම්මන්ත්‍රාව ඇති කරගන්න පුළුවන් ඊළඟට අධ්‍යාපනික වැඩසටහන් චාරිකා කාන්තාවටටන් විශේෂෙන් කාන්තාවන් සම්බන්ධ කරගන්න පුළුවන් කාන්තාවටටන් අර එනිසා රූපවාහිනී හැම වැඩසටහනක්ම අපිට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් විදිහට මහජන සම්බන්ධතාවයේදී මෙවලමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔය කියපු රූපවාහිනී ගුවන්විදුලියට අමතරව අපි අර කලින් කතා කරපු තුන්වෙනි පාඩමේදී සාකච්ඡා කළපු ප්‍රක්ෂේපණ උපකරණ ටික සයිඩ් ප්‍රක්ෂේපණය ඕවර්හෙඩ් ප්‍රක්ෂේපණය නේද ඕවර්හෙඩ් උහිස් ප්‍රක්ෂේපණ යන්ත්‍රය කියලා කිව්වේ ඊළඟට බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් කියන එක ඊළඟට ඔය සංයුක්ත තැටි CD VCD DVD වගේ දේවල් ඒවත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය විදියට ඊළඟට හතරවෙනි එක තමයි ප්‍රදර්ශන සාමාන්‍යයෙන් දරුවනේ මහජන සම්බන්ධතාවයේදී ප්‍රදර්ශන පාවිච්චි කරනවා ඊටාම බහුල විදියට විශේෂයෙන් ඔය මහා පරිමාණ ආයතන විසින් ඔබ දැකලා ඇති සමහර ඔය පේරදෙන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ප්‍රදර්ශනයක් පවත්වනවා වාර්ෂිකව. ගොඩක් පාසල්වල අධ්‍යාපනික ප්‍රදර්ශන පවත්වනවා. ඊළඟට ඔය පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පොත් ප්‍රකාශකයන් මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නිසා පොත් ප්‍රදර්ශනයක් BMICH එකේ වාර්ෂිකව සංවිධානය කරනවා. ඊළඟට ආණ්ඩුව අපි දැක්කා දෑයට කුරුල කියලා ප්‍රදර්ශනයක් පැවැත්වුවා. ගම්මුදාව කියලා ආර් ප්‍රේමදාස් මහත්මයාගේ කාලේ ප්‍රදර්ශනයක් තිබුණා. ඊළඟට මේ මෑතකොය මේ ගොවි කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් තිබුණා. මේ මහජන සම්බන්ධතාව පිළිබඳ කෘෂිකාර්මික ජනතාවත් එක්ක සම්බන්ධ වෙන රජයට අවශ්‍ය නිසා දැන් මේ විදිහට රජය හෝ පුද්ගලික ආයතන හෝ ප්‍රදර්ශන සංවිධානය කරනවා ඒ ප්‍රදර්ශන වලට එන මිනිස්සු හරහා තමන්ගේ අදහස මිනිස්සු අතරට ගෙනියන්න උදාහරණයක් විදිහට ගත්තොත් දැටකිරුළු ප්‍රදර්ශනයට අපි ගියපුවාම දැටකිරුළු ප්‍රදර්ශනයේ තිබුණා එක එක අමාත්‍යාංශවල කාර්යභාරයන් පිළිබඳ කුටි ඒ කුටි වල තිබුණා අත්පත්‍රිකා ඒ අත්පත්‍රිකා සහ පැහැදිලි කිරීම් තිබුණා අපිට ඒ පිළිබඳ දැනුවත් කිරීම ලැබුණා. එතකොට ප්‍රදර්ශනයට බලන්න ගියේ මම නම් මම ගෙදර ඇවිත් අනිත් අයටත් ඒ විස්තර කියනවානේ. අර දෙන කොළ අත්පත්‍රික අරගෙන ඇවිත් ඒගොල්ලන්ටත් බලන්න දෙනවානේ. ඒ නිසා ඕනම සංවිධානයක් ඉතාම සැලසුම් සහගත ලෙස ප්‍රදර්ශන සංවිධානය කරන්න පුළුවන් තමන්ගේ මහජන සම්බන්ධතාව ඇති කර ගැනීම සඳහා. ඒකදී අපි මහජන ප්‍රදර්ශන තියෙනවා මිනිස්සුන්ට පොදුවේ තියෙන වෙළඳ ප්‍රදර්ශන තියෙනවා. ඒ කියන්නේ මහාන්ඩ අලෙවි කරන්න තියෙන ප්‍රදර්ශන, කෘෂිකාර්මික ප්‍රදර්ශන තියෙනවා BMICH එකේ පහුගිය දවස්වල තිබුණේ. ඊළඟට අධ්‍යාපනික ප්‍රදර්ශන තියෙනවා පාසල් සහ විශ්වවිද්‍යාල වලින් තියෙන වෛද්‍ය ප්‍රදර්ශන, පෙරදෙන විශ්වවිද්‍යාලෙන් තියෙන ජාත්‍යන්තර ප්‍රදර්ශන, ඔය පොත් ප්‍රදර්ශන වගේ දේවල් පහුගිය දවස්වල අපි දැක්කා. නැවක් ඇවිත් නැවක පොත් ප්‍රදර්ශනයක් තිබුණා. ඊළඟට ජංගම ප්‍රදර්ශන, කුඩා ප්‍රදර්ශන, ලොරි බස් රථ වගේ දේවල් වල කෝච්චි වල වගේ ප්‍රදර්ශන පවත්වනවා. ඊළඟට කවුළු ප්‍රදර්ශන, ප්‍රදර්ශන පෝරු නිර්මාණය කරගෙන යනවා. ඊළඟට ගමනාගමන සේවාවන් වල, ඒ කියන්නේ දුම්රිය බස් රථ වල වගේ තියෙන ප්‍රදර්ශන. ඉතින් මේ සියල්ලම ප්‍රදර්ශන වර්ගවලට අයිති. මේ සියල්ල අපි පාවිච්චි කරන්නේ දරුවනේ මහජන සම්බන්ධතාව සඳහා. බොහෝ විට අපි දන්නවා ප්‍රදර්ශනයක් එක්ක පොඩි සම්බන්ධණයකුත් තියෙනවා. මොකද එන අයට පැහැදිලි කිරීම කරන්න, ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න, ඒ වගේ දේවල් වලට ප්‍රදර්ශන එක්ක සම්බන්ධණයකුත් තියෙනවා. දැන් ඔබ දන්නවා මේ
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හඳුන්වන්නේ කොහොමද ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය ප්‍රදර්ශන තියන්න සහ සම්මේලන සම්මන්ත්‍රණ තියන්න මධ්‍යස්ථානයක් විදිහට තමයි ඒක පවත්වන්නේ සිරිමාව බණ්ඩාරනායක ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානය දැන් ප්‍රදර්ශනේ බලන්න එන අය නිකන් යවන්නේ නැහැ හිසතින් යවන්නේ නැහැ ඒගොල්ලන්ට දෙනවා මොනවද දෙන්නේ ඔය අත් පත්‍රිකාවක් ඊළඟට පොඩි පොට් පින්චක් ඊළඟට ටෑග්ගක් දෙනවා මොකක් හරි කැටයක් දෙනවා බැංකුවකට ගියපුවම මේ වගේ යම් මහජන සම්බන්ධතාවය ඇති කර ගන්න තව දුරටත් මිනිස්සුන්ට මේ ආයතනයත් එක්ක බැඳීම ඇති කර ගන්න පුළුවන් වෙන විදිහට CD තැටියක් ඒ වගේ දෙයක් ලබා දෙනවා. ඒක අපි ගෙදර ගෙනියනවා. ගෙදර ගෙනihin අනිත් අයටත් බලන්න දෙනවා. බලන්නකෝ ආයතනයේ මහජන සම්බන්ධතාවය ඇති කර ගන්න විදිය. දැන් මෙතනදී මේ මහජන සම්බන්ධතාව සඳහා තමයි ප්‍රදර්ශනය තියන්නේ. ඒක එකක්. මේක තව පැත්තක් තියෙනවා. ප්‍රදර්ශනයට මිනිස්සු එන්න ඕනේ කොහොමද? මිනිස්සු එන්න නම් මිනිස්සු අතරට එක්ක පෝස්ටර් ගහලා නැත්නම් අත්පත්‍රිකා බෙදලා නැත්නම් රූපවාහිනී ගුවන්විදුලි වෙළඳන්නේම් දාලා මේ ප්‍රදර්ශනයට මිනිස්සු ගෙන්න ගන්න එපැයි. එහෙමනම් මිනිස්සු ගෙන්න ගන්න වෙනම මහජන සම්බන්ධතාව වැඩසටහනක් ඕනේ. ඒකත් මතක තියාගන්න. කොළඹ පොත් ප්‍රදර්ශනයේ තියනවා කියලා මාසයකට කලින් විතර ඉඳලා මහජන සම්බන්ධතාව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පොත් ප්‍රදර්ශනයේ බලන්න මිනිස්සු ආපුවම ඒ හරහා වෙනම මහජන සම්බන්ධතාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ ප්‍රදර්ශනවලදී ප්‍රදර්ශනයේට මිනිස්සු ගෙන්න ගන්නත් මහජන සම්බන්ධතාව ඕනේ. ඒ එන මිනිස්සු හරහාත් මහජන සම්බන්ධතාව ඇති කර ගන්නවා. ඊළඟ එක තමයි ඡායාරූප. ඡායාරූපත් අපි ඉතා බහුලව පාවිච්චි කරනවා දරුවනේ මහජන සම්බන්ධතාව සඳහා විශේෂයෙන්ම නූතනයේදී අපි දක්වනවා මේ නූතන තාක්ෂණයත් එක්ක ඡායාරූප වෙනස් කරමින් ඡායාරූප නිර්මාණාත්මක ලෙස අලංකරණය කරමින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ විට අපි දකිනවා ඔය ආයතනවල පණිවිඩ දෙන්න ඡායාරූප පාවිච්චි කරනවා යම් යම් නේද ඊළඟට සෙලෙප්පු ගලවලා එන අනතුරුදායකයි කියන්නේ පොලිසිය අපි දැක්කා පහුගිය දවස්වල පාරේ අනතුරුවල ලොකු ඡායාරූප දාලා තිබුණා නේද හදිස්සිනම් හෙමින් යන්න කියලා ගහලා තිබුණා ඒ කරලා ඒ නිසා ඡායාරූප පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට අපි දන්නවා දැන් මංගල්‍යයකට ගියපුවාම තෑන්කින් කාඩ් එකේ ඡායාරූපයක් දාලා එයාගේ ඡායාරූපයක් දාලා දෙනවා දැන් අලුත්ම ක්‍රමේ තමයි මනමාලයයි මනමාලී එක්ක අපි ගන්න ෆොටෝ එක ඒ වෙලාවෙම තෑන්කින් කාඩ් එකක් විදිහට දෙනවා එතකොට මේ ඡායාරූප ඡායාරූප හිතා සැලකිල්ලෙන් අපි නිර්මාණය කරන්න ඕනේ ඊළඟට යෝග්‍ය ඡායාරූප අපි තෝරගන්න ඕනේ හරි ගැළපෙන ඡායාරූප අපි තෝරගන්න ඕනේ වැරදි ඡායාරූප ගන්න බෑ මහජන සම්බන්ධතාවයේදී ඊළඟට මේ නිර්මාණය කිරීමත් හැමෝටම කරන්න බෑ ඒ සඳහා විශේෂඥ දැනුමක් තියෙන ඡායාරූප පිළිබඳව වර්ණ පිළිබඳව ගැළපීම පිළිබඳව ඒ අදහස පිළිබඳව දැනුමක් තියෙන විශේෂඥයෙක් විසින් ඡායාරූප නිර්මාණය කරන්න ඕනේ සාමාන්‍යයෙන් අපි ඡායාරූප යොදා ගන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් වලට කියලා අපිට මේකෙදි කියන්න පුළුවන් දරුවනේ ප්‍රදර්ශනාගාරයක් ඡායාරූපයක් විදිහට පවත්වාගෙන ඡායාරූප ප්‍රදර්ශනාගාරයක් හැමදාම ආයතනයක තියෙනවා. දැන් මියුසියම් එකට වගේ ගියපුවාම කටුගෙට වගේ ගියපුවාම එමත් නැත්නම් මේ සංස්කෘතික අමාත්‍යාංශයට වගේ ගියපුවාම ඒ ඡායාරූපමය ප්‍රදර්ශනාගාරයක් හැමදාම පවත්වාගෙන යනවා. ඔබ දැක්කොත් දළදා මාලිගාවට ගියොත් දළදා මාලිගාවේ රාජායතා සම්බන්ධව ඒ ඡායාරූප ප්‍රදර්ශනාගාරයක් හැමදාම මේක පවත්වාගෙන යනවා. ඊළඟට අවශ්‍යයට ඡායාරූප පිටපත් ලබා දෙන්න පුළුවන් ඔය මංගල අවස්ථාවකදී වගේ දෙන්නේ නේ. ඊළඟට ප්‍රවෘත්ති නිවේදනත් එක්ක රජයේ විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරනවා ලංකාවේ වගාවන් පිළිබඳව. එතකොට දැන් ඒ කෘෂිකාර්මික ප්‍රවෘත්ති නිවේදනයත් එක්ක ඒ වගා ක්‍රම පිළිබඳව තියෙන ඡායාරූප කිහිපයකුත් දෙන්න පුළුවන්. ඊළඟට විශේෂාංග ලිපි පුවත්පත්වල පළවෙනි ලිපි එහෙමත් නැත්නම් සංගරාවක පළවෙනි ලිපිත් එක්ක පළ කරන්න ඡායාරූප දෙන්න පුළුවන්. ඊළඟට කවුළු ප්‍රදර්ශන පවත්වන්න පුළුවන් ඡායාරූප පාවිච්චි කරලා. ඊළඟට විශාලනය කරනවා අපි එන්ලාර්ජ් කරනවා කියලා කියන්නේ. විශාලනය කරලා ප්‍රසිද්ධ ස්ථානවල ගහන්න පුළුවන්. ඔය පහුගිය දවස්වල දේශපාලකයන් ගිහම තිබුණේ දැන් හෙට අනිද්දාට ඡන්ද නිසා සමහර විට එයි නේද ප්‍රචාරණය නම් තහනම් ඒ නිසා නමුත් කියන්න බෑ නේද විශාලනය කරු මහා දැවැන්ත ඡායාරූප ඔය හන්දි හන්දි ගානේ තියෙන්න පුළුවන් ඒකත් මහජන සම්බන්ධතාව සඳහා ඡායාරූප භාවිත කරන එක්තරා ක්‍රමයක්. ඊළඟට සංවිධානයේ වාර ප්‍රකාශන ඇතුළත් කරන්න සංවිධානය කියන්නේ අපේ ආයතනය නම් මගේ ආයතනයේ මාසයකට සැරයක් ඉදිරිපත් කරන වාර්තාවේ ඡායාරූප දානවා. ඊළඟට විවිධ පත්‍රික ඔය හෑන්ඩ් බිල් වලට ලීෆ්ලට් වලට ඊළඟට අපි අර කියපු අර ෆෝල්ඩර්ස් වලට රඳවන නේද ඒවට ඊළඟට පොත් වලට පෝස්ටර් වලට ඊළඟට වාර්ෂික වාර්තා වලට වගේ ඡායාරූප ඇතුළත් කරන්න පුළුවන්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ දරුවනේ මෙතනදී ඡායාරූපයක් පාවිච්චි කරන්නේ ඒ ඡායාරූපය හරහා යම් කෙනෙක් එක්ක සබඳතාවක් ගොඩනගා ගන්න ඕන නිසා. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? ඡායාරූපයට යටින් අපි යම්මර පාට දානවානේ අර කැප්ෂන් කියලා කියන්නේ අපි ඒ දෙන පාටය නිර්මාණශීලී පාටයක් පාවිච්චි කළ යුතුයි. ඒ පාටය අතිශය වැදගත් අර ඡායාරූපයට යටින් දාන පාටය. නමුත් එතන පොඩි හානියකුත් සිද්ධ වෙනවා. ඇයි එහෙම වෙන්නේ?
ඡායාරූපී ඊටාම නිර්මාණශීලී ඡායාරූපයක් නම් ඒ ඡායාරූපයට යටින් යොදන පාටය වැරදි අදහසක් දුන්නොත් ඒ ඡායාරූපයේ දෙන ගැඹුරු අදහස සමහර විටක අර ග්‍රාහකයාට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඡායාරූප වලට යටින් පාටයක් කැප්ෂන් එකක් දානවා නම් තව පරිස්සම් වෙන්න ඕනේ. ඒ පරිස්සම් වෙනවා වගේම ඒක ඊටාම නිර්මාණශීලී ලෙස භාවිත කරන්න ඕනේ. ඊළඟට මාධ්‍ය සම්බන්ධතා කියන මෙවලම නැත්නම් විදිය කියන එකට අපි යනවා. මේ යටතේ දරුවනේ අපි ප්‍රධාන වශයෙන් මාධ්‍ය සම්බන්ධතා කියලා කියන්නේ රජය හෝ යම් පුද්ගලික ආයතනයක් විසින් මාධ්‍යයක් එක්ක පුද්ගලික රජය හෝ මුද්‍රිත හෝ විද්‍යුත් හෝ සමාජ මාධ්‍ය හෝ කිසියම් මාධ්‍යයක් එක්ක කොහොමද බැඳීම තියාගන්නේ, කොහොමද මේ දෙකෝල අතර සබඳතාව පවත්වාගෙන යන්නේ. මේක ඉතා ප්‍රබල මහජන සම්බන්ධතා උපක්‍රමයක් වර්තමානයේ පාවිච්චි කරන. එතකොට මේකදී අපිට ප්‍රධාන වශයෙන් එක්කෝ මාධ්‍ය නිවේදන නිකුත් කරන්න පුළුවන්, එමත් නැත්නම් මාධ්‍ය සාකච්ඡා පවත්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ මාධ්‍ය සම්බන්ධතා වැඩසටහනක් පවත්වනකොට අර සියලු මාධ්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කාටද? මහජන සම්බන්ධතා නිලධාරියාට. ඔහුට තියෙන්න ඕනේ මුද්‍රිත මාධ්‍ය කියන්නේ මොකද්ද, මේ මුද්‍රිත මාධ්‍යවල රජයේ මාධ්‍ය මොනවද, පුද්ගලික මාධ්‍ය මොනවද, ඒ මාධ්‍යවල නියම මේ මතය මොකද්ද, දේශපාලන මතය මොකද්ද, ඒ පිළිබඳ පවා දැනුමක් මේ මහජන සම්බන්ධතා නිලධාරීන් සතුව තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අර පුවත්පත මුද්‍රිත මාධ්‍යයට ගැළපෙන විදිහට අපේ මාධ්‍ය නිවේදනය නැත්නම් මාධ්‍ය සම්බන්ධතා පවත්වාගෙන යන්න. දැන් සාර්ථක මාධ්‍ය සම්බන්ධතාවක් තියෙන්න නම් මූලධර්ම කීපයක් පිළිගන්න වෙනවා. මෙන්න මේ මූලධර්ම ටික රැක්කොත් අපිට හොඳ මාධ්‍යයත් එක්ක සබඳතාවක් පවත්වාගෙන යන්න පුළුවන්. සමහර ඒවා නම් ඉනායනේවත් තියෙනවා. මහජන සම්බන්ධතා නිලධාරීන් සියලු මාධ්‍ය සමග ද්විමාර්ගික සබඳතාවක් පවත්වාගෙන යන්න ඕනේ. මොකද්ද කියන්නේ? දැන් හිතන්නකෝ මගේ ආයතනෙන් මම ප්‍රවෘත්ති දෙනවා මාධ්‍ය ආයතන වලට. එතකොට මට ප්‍රවෘත්ති දෙන්න ඕන උන වෙලාවක මාධ්‍ය ආයතනයේ විසින් ඒ ප්‍රවෘත්තිය පළ කරනවා. නමුත් තව සමහර වෙලාවල් එනවා මාධ්‍ය ආයතනයට ප්‍රවෘත්ති ඕනු නම් අපෙන් කතා කරලා අහනවා. එතකොට මම කියනවා අනේ අපිට නම් දැන් ප්‍රවෘත්ති නැහැ, මං තියෙනකොට දෙන්න. එහෙම කියලා බෑ. ඇයි බැරි? එතකොට මාධ්‍ය ආයතනයට අපිව එපා වෙනවනේ. එහෙමනම් මාධ්‍ය ආයතනයට ඕන වුණාම තොරතුරු ලබා ගන්න ඒගොල්ලන්ට තොරතුරු දෙන්නත් ඕනේ. උදාහරණයක් විදිහට හිතන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහජන සම්බන්ධතා නිලධාරියා කියලා. එතකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය වෙනවා මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න මේ ඉදිරියේදී එන වර්ෂාවත් එක්ක අපි මේ ගම් වතුර තත්ත්වයන්ගෙන් සහ නායම් තත්ත්වයන්ගෙන් ගැලවෙන්න ජනතාව අයින් වෙන්න ඕනේ කියලා. තව කාලයක් එනවා. ඒ කාලෙදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කිසි පණිවිඩයක් දෙන්න කාලයක් නැහැ. හැබැයි ප්‍රවෘත්ති ආයතනයෙන් කතා කරලා අපෙන් අහනවා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අහනවා මේ ඉදිරියේදී වර්ෂාව කොයි විදිහට ලැබෙයිද. එතකොට අපිට කියන්න බෑ ඒක අපි ඒ කාලෙට කියන්නම්. එහෙම නෙවෙයි. ඒ අහන වෙලාවට අපි ඒ තොරතුරු දෙන්න ඕනේ. එතකොට තමයි ද්විමාර්ගිකව දෙපසටම සබඳතාව ගොඩ නැගෙන්නේ. ඊළඟට තමන්ගේ ආයතනය පිළිබඳ නිවැරදි සහ විශ්වසනීය තොරතුරු ගන්න පුළුවන් ක්‍රම ඒ මාධ්‍ය ආයතනවලට දීලා තියෙනවානේ. සරලව කිව්වොත් අපේ ඉහළ පැලැන්ති අපේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ තොරතුරු හරියටම දෙන්න පුළුවන් අයගේ දුරකථන අංක, විද්‍යුත් තැපැල් නේද, සම්බන්ධ කරගත හැකි ක්‍රමවේද, ඍජු දුරකථන අංක දෙන්න ඕනේ මේකට. ඒ නිසා තමන් මාධ්‍යත් එක්ක ගනුදෙනු කරනවා නම් මූලධර්මයක් විදිහටම තමන්ගේ ආයතනයේ තොරතුරු විශ්වසනීයව ගන්න පුළුවන් කාගෙන්ද කොහෙන්ද කියන තොරතුරු මාධ්‍යට දීලා තියන්න ඕනේ. ඊනකට මාධ්‍යට අවශ්‍ය සියලු තොරතුරු යෝග්‍ය මාධ්‍යට ලබා දීම. ඇත්තට මේක මේ සියලු තොරතුරු දෙන්න බෑ, යෝග්‍ය තොරතුරු දෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ අපේ ව්‍යාපාරයක් තියෙනවා, ව්‍යාපාරයේ මේ අවුරුද්දේ ලාභය වැඩි කරගන්න ඉදිරියේදී මොනවද තියෙන සැලසුම්. ඒතර ඒ පිළිබඳ මාධ්‍යයට දෙන්න ඕනේ කියලා එකක් නැහැනේ. සියලු තොරතුරු නෙවෙයි, යෝග්‍ය ගැළපෙන තොරතුරු දෙන්න. ඊළඟට අවශ්‍ය වුණහම මාධ්‍යත් එක්ක, ඒ කියන්නේ කාලීන වශයෙන් මාධ්‍ය සම්මන්ත්‍රණ පවත්වන්න තියෙනවා. ඒ කියන්නේ මාධ්‍යත් එක්ක සාකච්ඡා පවත්වන්න කියලා කියනවා. දැන් ලෝකේ හැමදාම මාධ්‍ය සාකච්ඡා පවත්වන ආයතනයක් තියෙනවානේ. ඒක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය. හැමදාම පවත්වනවා. ලංකාවේ නම් දේශපාලන පක්ෂයක් දැන් හැමදාම වගේ පවත්වන. ඉස්සර නම් අය හාමුදුරුවරුත් පැවැත්තුවා. දැන් නම් ඒක ටිකක් අඩුයි නේද? එතකොට අවශ්‍ය වුණහම, එහෙමත් නැත්නම් යම් නිශ්චිත කාලයක් තුළ සතියකට සැරයක්, මාසයකට සැරයක් වගේ කැබිනට් මණ්ඩලය විසින් කැබිනට් මාධ්‍ය සම්මන්ත්‍රණයක් පවත්වනවා. ඒ කැබිනට් මණ්ඩලයේ රැස් වෙන හැමදාකම නේද? එහෙම නැත්නම් හදිසිය ඕනොත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න පුළුවන්. ඊළඟට යම් යම් තොරතුරු තහවුරු කරගන්න මාධ්‍යයට ඉඩකඩ දෙන්න ඕනේ. අපි කියන තොරතුරුම පළ කරන්න කියලා නැහැ.
මම ආයතනීය විදිහට දෙන තොරතුරුම පළ කරන්නේ නෙවෙයි ඒව ඇත්තද නැත්තද කියලා තහවුරු කරගන්න ඒ ගුවන්විදුලියට රූපවාහිනියට සහ පුවත්පත්වලට නැත්තම් සමාජ වාදයට ඉඩකඩ දෙන්න ඕනේ ඒකත් හොඳ මූලධර්මයක් එහෙම ඉඩකඩ නොදෙනවා නම් මේගොල්ලෝ සැක කරනවා අපේ ප්‍රවෘත්ති අපි දෙන තොරතුරු පුවත්පත් සැක කරනවා අපි දෙන තොරතුරු ගුවන්විදුලි රූපවාහිනිය සැක කරනවා එතකොට ඔවුන්ට විශ්වාසයෙන් මේ තොරතුරු පළ කරන්න බැරි නිසා දරුවනේ ඒ අපි දෙන තොරතුරු තහවුරු කරගන්න මාධ්‍ය ඊටකට සලසලා දෙන්න ඕනේ ඊළඟට මහජන සම්මත නිලධාරීන් මහජ ඒ ආයතනයේ ඉහළම ඉන්න නිලධාරීන් ඉන්නවනේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කලබුනිද දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරි මාධ්‍ය සම්මත නිලධාරියයි මේගොල්ලෝ අතරේ පුද්ගලික වශයෙන් අඩුවැඩි වශයෙන් සබඳතා පවත්වාගෙන යන්න ඕනේ පුද්ගලික සබඳතා පවා තියෙන එක හොඳයි මාධ්‍යත් එක්ක මාධ්‍යත් එක්ක ආයතනයේ ප්‍රධාන නිලධාරීන් මේ කියන හැමෝම අතරේ බැඳීමක් තියෙනකොට මංගල්‍යයකට අවමංගල්‍යයකට සහභාගී වෙලා නේද පුද්ගලික කටයුතු වලට සහභාගී වෙලා මේ ඇති කරගන්න බැඳීම එක්තරා විදිහක මාධ්‍ය සබඳතා පවත්වාගෙන යන්න හොඳ මූලධර්මයක් වෙනවා ඊළඟට කාලීනව ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට ඒ කාලයට ඕන විදිහට ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරන්න ඕනේ මාධ්‍ය වෙත ඒකත් මූලධර්මයක් ඊළඟට මාධ්‍ය සාකච්ඡා පවත්වනවා නම් ඒ හරහත් අපිට පුළුවන්කම ලැබෙනවා මාධ්‍යත් එක්ක සබඳතා තවත් වර්ධනය කරගන්න ඊළඟට තවත් මූලධර්මයක් තමයි ඕනෑම ආයතනයක මහජන සම්බන්ධතාව සඳහා විශේෂඥ පුද්ගලෙක් පත් කරගෙන ඉන්න එක හරි ඊළඟට අපි යනවා අනුග්‍රහකත්වය කියන මහජන සම්බන්ධතා මෙවලම පිළිබඳ සාකච්ඡා කරන්න. ඇත්තටම මේක සංවිධානයේ ඕනෑම ආයතනයක කීර්ති නාමය එමත් නැත්නම් මහජනත් එක්ක තියෙන බැඳීම වැඩි කරගන්න යොදන උපක්‍රමයක්. මේකෙදි කරන්නේ සමාජයේ තියෙන පොදු දෙයකට මූල්‍ය ප්‍රතිපාදන දෙනවා. ඒ කියන්නේ සමාජයේ තියෙන පොදු වැඩකට සල්ලි දෙනවා. කොටින්ම කිව්වොත් අනුග්‍රහකත්වය දක්වනවා. බස් වල ටිකක් හදන්න අනුග්‍රහකත්වය දක්වන අනුග්‍රහකත්වය කියලා යටින් ගහනවා ඒක වෙනම එකක්. දැන් සිද්ධාලේප මුදලාලි අර මේ සිරිපාදේ යනකොට පාර දෙපැත්තේ හදලා තියෙනවානේ අම්බලම් නේ. සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක් කියලා ගහනවා. ඉතින් අනුග්‍රහකත්වය යාගේ නිසා යම් යම් පොදු ක්‍රියාකාරකම් වලට සමාජ ක්‍රියාකාරකම් වලට මූල්‍යමය ආධාර දීලා ඒ හරහා මාජන සම්බන්ධතාව ගොඩනගා ගන්න පුළුවන්. මේකදී අපිට පුළුවන් ওই කෙටි කාලීනව තියෙන අවුරුදු උත්සවයකට එහෙමත් නැත්නම් පොඩි උත්සවයකට පන්සලේ උත්සවයට වගේ එහෙම නැත්නම් ওই චෛත්‍යයක් හදන්න වගේ දිගු කාලීනව එහෙම නැත්නම් මේ ගමේ ලොකු ව්‍යාපෘතියක පොසොන් තොරණේ හැමදාටම මම මේක අනුග්‍රහකත්වය ගන්නවා ඒ වගේ කෙටි කාලීන සහ දිගු කාලීන ව්‍යාපෘති වලටත් අපිට අනුග්‍රහකත්වය ලබා ගන්න පුළුවන් ඒකත් මහජන සම්බන්ධතාවයේදී ඉතාම වටින දෙයක් සාමාන්‍යයෙන් අනුග්‍රහකත්වයේ දක්වන ඕන කෙනෙක් අනුග්‍රහකත්වයේ දක්වන්නේ නැහැ නිකන් මීයක් කඩන්නේ අතලෙව කන්න නෙවෙයි ඔවුන් කොන්දේසි දානවා කොන්දේසි සමහර විටක ඒ අනුග්‍රහකත්වයේ දක්වන ආයතනයට ප්‍රචාරණයක් ලබා ගැනීම වෙන්න පුළුවන් උදාහරණයක් විදිහට ගත්තොත් මම බස් වලට එක හදලා දෙන්නම් හැබැයි අටින් මගේ නම ගහන්න ඉඩ දෙන්න ඕනේ ඔබ දැකලා ඇති ওই නගරයේ ඇවිදිනකොට කුරුණෑගල නගරයේ සහ ඔයාවට ඇවිදිනකොට චිත්‍ර ඇඳලා තියෙනවා චිත්‍ර වලට තින්ත සහ ඒ මුදල් වියදම් කරපු අයගේ නම යටින් පුංචියට ගහලා තියෙනවා ඒ කියන්නේ අනුග්‍රාහකත්වයේ දක්වලා තියෙනවා ඒ කොන්දේසි තමයි අපිටත් යම් ප්‍රචාරයක් මේකේ දෙන්න ඕනේ කියන එක සමාර්ග වෙන මං හරි මං අනුග්‍රහය දක්වන්න මට හැමදාම ෆ්‍රී එක එක්කෙනෙකුට එන්න දෙන්න ඕනේ ඔතෙන්ට උදාහරණයක් විදිහට අපි ගමුකෝ පන්සලක් කියලා නේද ඒ පන්සලේ මොකක් හරි දෙයකට අපිට ඕන වෙලාවක සහභාගී වෙන්න අපිට ඉඩකඩ දෙන්න ඕනේ එහෙම වුණොත් අපි මේකට අනුග්‍රහය දක්වන්නම් කියලා කියනවා ලිඳකට අනුග්‍රහය දක්වනවා කොහොමද ලිඳකට අනුග්‍රහය දක්වන්නේ හරි මට දෙන්න එන මගේ මේ සන්ලයිට් කියලා බෝඩ් එකක් ඔය ඉඳේ ගහගන්න ඉඩ කඩ දෙන්න කියලා කියනවා. ඒක තමයි කොන්දේසි. එතකොට කොන්දේසි මත තමයි අනුග්‍රහකත්වය දක්වන්නේ. ඊළඟට විවිධ ශේෂ්ත්‍රවල ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දෙනවා. ඒ කියන්නේ ක්‍රීඩා, වැඩසටහන්, ප්‍රදර්ශන වලට ඊළඟට ඔය සංස්කෘතික ආගමික කටයුතු වලට පන්සල් වල තියෙන ඊළඟට ස්කෝල් වල තියෙන ප්‍රදර්ශන වගේ දේවල් අධ්‍යාපනික කටයුතු වලට ඊළඟට ගමේ පොදු වැඩවලට පොදු සුබ සාධන වැඩවලට මා පාරවල් හදන ඒවට ගෙවල් හදන ඒවට ඕන එකකට පුළුවන් අනුග්‍රහකත්වය දක්වන්න පුළුවන් විධිමත් කටයුතු කරන ගොඩක් ආයතන ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් යුනිලීව වගේ ලංකාවේ දැවැන්ත ආයතනයක් ඊළඟට ලංකා බැංකුව වගේ මහජන බැංකුව වගේ ආයතනයක් ඒ ආයතන අවුරුද්ද මුලදිම වෙන් කරනවා මුදලක් අපි මේ අවුරුද්දේ මෙන්න මෙච්චර මුදලක් තමයි අනුග්‍රහකත්වය දක්වන්නේ මිලියන 5ක් මිලියන 10ක් ලක්ෂ 10ක් ලක්ෂ 5ක් ඒ කියන්නේ ඒ ආයතනයේ ලාභ ප්‍රතිශතයන් අනුව Tamanට හැකි පරිදි
වෙන්කරනවවරුද්ද මුලදිම අපි මේ අවුරුද්දේ අනුග්‍රහකත්වයේ දක්වන්නේ මෙන්න මෙච්චර මුදලක් විතරයි කියලා. එතකොට ඒ අනුග්‍රහකත්වයේ දක්වන එක අපි අනිවාර්යෙන්ම ඒ අවුරුද්ද තුල සිදු කරනවා. ඒ අනුග්‍රහකත්වයේ දක්වන මුදල එතනින් එහාට යන්නේම නැහැ. සාමාන්‍යයෙන් මේ අනුග්‍රහකත්වයේ දක්වපු පුතේ දැන්වීමක් දානවට වැඩිය ලොකු නමක් හැදෙනවා. උදාහරණයක් විදිහට සිද්ධාලේ මුදලාලේ දැන්වීමක් දැම්මට වැඩිය ඔය පාරේ තියෙන බස් හෝල් එකක් හදපුවාම යන අය කියනවනේ ෂා සිද්ධාලේ මුදලාලේ මේ මේ හොඳ වැඩනේ කරන්න කියලා කියනවනේ. ඒ නිසා මේ ප්‍රචාරණ දැන්වීමකින් ලැබෙන ප්‍රචාරයකට වැඩිය මිනිස්සුන්ගේ කැමැත්ත අර මහජන ප්‍රසාදය ලබා ගන්න පුළුවන් අනුග්‍රහකත්වයක් ලබා දීලා ටිකක් වියදම් අධිකයි තමයි. නමුත් අනුග්‍රහකත්වය ලබා දීලා වැඩි ප්‍රචාරයක් වැඩි ප්‍රසාදයක් මහජනයාතුලින් ලබා ගන්න පුළුවන්. ලංකාවේ නීත්‍යානුකූලව අනුග්‍රහකත්වයේ දක්වන්න බැරි අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මත්පැන් නිෂ්පාදකීන්ට, අනිත් එක තමයි දුම්වැටි නිෂ්පාදකීන්ට. අපිට මතකයි දැන් අවුරුදු 15කට විතර කලින් ඔය ලංකාවේ බ්‍රිස්ටල් FA කුසලාන, එහෙම තමයි ඔය පාපන්දු කුසලාන, එහෙම තිබුණේ ක්‍රීඩා තරඟ වලට පුළුවන් තරම් අනුග්‍රහය දැක්වේ දුම්වැටි සහ මත්පැන් නිෂ්පාදකයෝ. නමුත් ඒක නීතියෙන්ම තහවුරු කරලම තහනම් කරලා තියෙනවා. මොකද්ද? දුම්බැටි නිෂ්පාදකයින්ටත් මත්පැන් අලෙවිකරුවන්ටත් ලංකාවේ කිසිම තැනක අනුග්‍රහකත්වය දක්වන්න බැහැ කියලා. ඊළඟට අපි තව මහජන සම්මන්ත්‍රා මෙවලම්කට යනවා. ඒක තමයි පාරිසරික මෙවලම් කියන එක. මේක ඇත්තටම මේ මහා ලොකු විශේෂ දෙයක් නෙවෙයි. තමන් ජීවත් වෙන පරිසරය, තමන් ඉන්න පරිසරය, තමන්ගේ ආයතනයේ පරිසරය සකස් කරනවා එන මිනිස්සුන්ට ආස හිතෙන විදිහට. ඒක තමයි පාරිසරික මෙවලම් මහජන සම්බන්ධතාවය සඳහා පාවිච්චි කරනවා කියලා කියන්නේ. ඇත්තට මේකෙදී දැන් ඕනම ආයතනයකට තියෙනවනේ මිනිස්සු එන යන තැනක් රෝහලක තියෙනවා. මිනිස්සු එන්න යන්නේ කොතෙන්ද? ඊළඟට කඩේකට මිනිස්සු එන්න යන්නේ කොතෙන්ද? අන්නේ එන යන තැන තමයි අපි මේ මිනිස්සුන්ට කැමති විදිහට හදන්න ඕනේ. බැංකුව, තැපැල් කාර්යාලය, රෝහල, පාසල්වල නේද, ඊළඟට පුද්ගලික ආයතනවල, ඒ එන හැම තැනකම අර එන මිනිස්සුන්ට ඉන්න හිතෙන විදිහට, ආසහිතන විදියට, ප්‍රසන්න හැඟීමක් ඇති වෙන විදියට පරිසරය නිර්මාණය කරන්න ඕනේ. අපි සරල උදාහරණයකට ගියොත් අපි රජේ රෝහලකට යනකොට රජේ රෝහලේ ඒ පරිසරය බලන්න කොච්චර අපිරිසිදුයිද. ඒ පරිසරයේ තියෙන මල් පෝච්චි තියලා නැහැ, වතුර බොන්නේ නැහැ නේද, නර්ස් කෙනෙක් ඉන්නවා, එයා hina වෙන්නේ නැහැ. එතකොට ඒ තියෙන පරිසරය අපිට එච්චර සුන්දර නැහැ. එතකොට අපි දොස්තර මහත්තයා විනාඩි 10ක් පරක් වුණත් බණිනවා දොස්තර මහත්තයාට. හැබැයි පුද්ගලික රෝහලකට ගිහින් පැය දෙකක් පරක් වුණත් අපි දොස්තර මහත්තයාට බණින්නේ නැහැ. ඇයි? පුද්ගලික රෝහලේ තියෙනවා මාළු ටැංකියක් බල බල ඉන්න, ටීවී එකක් තියෙනවා බල බල ඉන්න, පත්‍රයක් තියෙනවා කියව කියව ඉන්න, වතුර දිබහපම වතුර ටිකක් බොන්න තැනක් තියෙනවා, පිරිසිදු ටොයිලට් එකක් තියෙනවා. එතකොට මේ සියල්ලත් එක්ක අර පරිසරය සකස් වෙලා තියෙන නිසා අපි පුද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙක් පැය දෙකක් තුනක් පරක් වුණත් බණින්නේ නැහැ. බලන්නකො පාරිසරික මෙවලම් හරියට හදනව නම් කොයිතරම් හොඳ මහජන සම්බන්ධතාවක් තියාගන්න ඕන පුළුවන්ද කියලා. ගොඩනැගිලි හදන්න පුළුවන්, මල් පෝච්චි තියන්න පුළුවන්, මාළු ටැංකිය තියන්න පුළුවන්, පුංචි දරුවන්ට සෙල්ලම් කරන්න, ඔය දගිනවන ඔය KFC සහ ඔය කියන සමහර ආයතනවල පුංචි දරුවන්ට සෙල්ලම් කරන්න වෙනම තැනක් තියෙනවා. එතකොට වැඩිහිටියන්ට ගිහින් පොඩියෝ ගෙතෙන්න දාලා Taman නිදාසෙ නේද සාකච්ඡා කරලා කාලා බීලා එන්න පුළුවන්. ඊළඟට රූපවාහිනී යන්ත්‍ර තියන්න පුළුවන්, මැච් එක වගේ යනවනම් බල බල ඉන්න පුළුවන්. ඊළඟට වායු සමීකරණ සකස් කිරීම, එතකොට සැප පහසුව දැනෙනවා මිනිස්සුන්ට. ගෘහ භාණ්ඩ ඉතාම හොඳ ගෘහ භාණ්ඩ තියන්න පුළුවන්. ඊළඟට මේ මුද්‍රිත ද්‍රව්‍ය සාමාන්‍යයෙන් ඔය පොත් පිංච වගේ අත්පත්‍රිකා වගේ දේවල් සකස් කරලා ලස්සන පින්තූර අලවලා නේද එහෙම තියෙනකොට පොඩ්ඩක් අර එන අයට ආසහිය තෙනවා. ඒ කියන්නේ පාරිසරික මෙවලම් පාවිච්චි කරන්න පුළුවන් මහජන සම්බන්ධතාව සඳහා. ලංකාවේ ඕනම ආයතනයකට, ලංකාවේ නෙවෙයි ලෝකේ ඕනම ආයතනයකට තමන්ගේ ඉන්න පරිසරය තුළ මේ විදිහට නිර්මාණ කරගන්න පුළුවන්. මේකට ඕනනම් කෘතිම දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. සමහරවිට ඔබ දැකලා ඇති ඔය ගස්වල මුල්, ඊළඟට ගස් පොඩි කැලෙන් හොයාගත්තු දේවල්, හරකුන්ගේ මරිච්ච සත්තුන්ගේ අං වගේ දේවල්, ඒවත් ඔය පරිසරික නිර්මාණ විදිහට පාවිච්චි කරනවා. ගෙදරක වුණත් ඒක අවුලක් නැහැ. ගෙදරකත් අපි දකිනවා එන අයට ආසහිතන විදිහට එනකොටම මල් පෝච්චියක් තියෙනවා. ඊළඟට මේ මැදගේ සාලි මැද මල් පෝච්චියක් තියලා තියෙනවා, මාළු ටැංකියක් තියෙනවා. ඊළඟට මේ ලස්සනට මේ සුද්ධ කරලා තනකොළ ටික කපලා එහෙම තියෙනවා. ඒ කියන්නේ පරිසරය නිර්මාණය කරගන්න පුළුවන් එන අයට ඉතාමත්ම ආසහිතන ප්‍රසන්න හැඟීමක් ඇති වෙන විදිහට. මේවා හරියට සැලසුම් කරන්නත් ඕනේ. හැබැයි
අපි සාමාන්‍ය දන්නවනේ මේ වට වියදමක් යනවායි කියලා මාළු ටැංකියක් ගන්නකොට වියදමක් යනවා මාළුන්ට කෑම දාන්න ඕනේ ලැබ විදුලි බිලක් යනවා කැඩුනොත් එහෙම ආය හදන්න ඕනේ මේවා දැන් මාළු ටැංකියක් ගෙනත් තිබ්බට බෑ ඔබ නඩත්තු කරන්නත් එපයි ඇයි මාළු ටැංකිය ගෙනත් තියලා කළුම 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 කළු වෙලා ජරා වෙලා තිබුණොත් අර තිබුණට වැඩිය තව කැත වෙනවා මාළු ටැංකිය දානවට වැඩිය හොඳයි සුද්ධ කරන්න බැරි නම් ඒක නොදා ඉන්න එක එතකොට නඩත්තුව හරියට කරන්න බැරි නම් පිරිවැය හරියට සැලසුම් කරගන්න බැරි නම් අපිට පාරිසරික මෙවලම් භාවිත කරන්න බැහැ නම් මහජන සම්බන්ධතා නිලධාරියා දැනගන්න ඕනේ තමන්ගේ ආයතනයේ පරිසරය හදනවා නම් තමන්ට තියෙන මුදල අනුව ඉතාම පරිස්සමෙන් නඩත්තු කරගන්න පුළුවන් විදිහට ඒක සිද්ධ කරන්න ඕනේ මේක රජයේ ආයතනයකටද පුද්ගලික ආයතනයකටද කියලා නැහැ ඕනම ආයතනයකට මේක කරන්න පුළුවන්කම තියෙනවා අපි මේ සාකච්ඡා කර ඉතාම වේගයෙන් මහජන සම්බන්ධතා මෙවලම් සහ ක්‍රමවිධි සම්බන්ධයේ